වසර 5ක වගකීමක් සහිත හය රෙදි සොදන යන්ත්‍ර හැමෝටම හරියන අලුත්ම මාදිලි තුනකින්. කුමාරිකා මුසු වූ නව සර්ෆ් එක්සෙල් දැතට සිමුදුයි පැල්ලම් මට්ටුයි. අයිබෝන් වනකම් ගුඩ් මෝනිින් අසලම්වලෙකුම් සුබව දෑසනක් දෙරන අරුණ සමගාදත් ඔබ සජීවිව එකතු වෙන දවස. අද නොවැම්බර් මාසේ පස්වනිදා අඟහරුවාද ජාතික පුවත්පතර ප්‍රධාන සිරස්සල සහ තවත් තොරතුරු ඔබට ගෙනෙන්න සූදානම් අප. අද දවස් 11යි අද ඉඳලා ඉදගෙන ගැන්නෝදින් තියෙන ජනාධිපතිවරණයට රටක ජනාධිපතිවරණයක් කියන්නේ තාමත්ම සුවිශේෂී මෙරටේ අනාගතය අපි බාර දෙනවා. අපේ ජීවිත කාලෙන් 10න් එකක විතර කොටසක් අවුරුදු 50ක් විතර හිතුවෝතින් ඉතින් ඒකිනුත් වැඩ කරන කාලේ තවත් අඩුයි රටේ යම් පුද්ගලයෙකුට. ඉතින් ඒ විශ්වාසය එක්ක තීන්දුවක් තීරණයක් ගන්න වෙලාව හිතන්න බුද්ධියට මෙතන සිට මේ පෙළගස්සන්නේ ඒ වෙනුවෙන් ඔබට තීන්දුව තීරණ ගන්න අවශ්‍ය කරුණු කාරණාවන්. අද ජාතික පුවත්පත්‍ර ප්‍රධාන සිරස්සල වාර්තා කිහිපයකම දක්වා තිබෙන කාරණයක් තමයි මේ ඩමි අපේක්ෂකයන් පිළිබඳව. ප්‍රධාන අපේක්ෂකයා හා සමව එන ඔහුට සහාය දැක්වීම සඳහා නය අද ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්සලේ විදිහට දක්වා තිබෙන්නේ. ඒ අනුව මැතිවරණ කොමිසම් විසින් හොයාගෙන තිබෙන කාරණයක් අද ඩෙලි මිරර් පුවත්පත ප්‍රධාන සිරස්තලයෙන් ගෙනෙන්න ඔබට බලන්න පුළුවන්. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඉන්නෝ. ඒ අනුව ප්‍රෙසිඩෙන්ෂල් පෝල් ඉලෙක්ෂන් කමිෂන ඩෙන්ටිෆයිස් 13 ඩමි කැන්ඩිඩේට්ස් වාර්තා කරන්නේ. ඒ අනුව මැතිවරණ කොමිසම විසින් හොයාගෙන තියෙනවා 13 දෙනෙක් ඉන්නා බව. මේ වර මැතිවරණයට තවත් අය නියෝජනය කරමින් ඩමි විදිහට එන අය. ඉතින් අද පුවත්පතේ කියන්නේ මේ අය ඇත්තටම නාම යෝජනා ලබා දීම හින්දා රටට කරපු විනාශේ ඔබ දන්නවා. ඡන්ද පත්‍රිකාව දිගව කළා. ඡන්ද පත්‍රිකාව ඉතා විශාලයි. තීන්දුවක් තීරණයක් ගන්න ගියාම ආපහු පාරක් හිතන්නට වෙනවා. ඉතින් ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වෙන්නේ ජනාධිපතිවරණයේ මුක්කු ගහන අපේක්ෂකයෝ 13ක් ඉන්නවා කියලා මැතිවරණ කොමිසම කියන කතාව. මේ 13 දෙනාම දැන් හඳුනාගෙන අවසන් කියලා කියන්නේ සමහර වෙලාවට යන්නේ එකම වාහනේ ප්‍රධාන අපේක්ෂකයාත් එක්ක හැංගිලා වගේ ඉන්නේ. සමහර වෙලාවට ප්‍රධාන අපේක්ෂකයන්ගේ වේදිකා ළඟට යනවා. ඒ වගේම ඔහුගේ ඔහුට සහයෝගය දක්වන ආකාරයෙන් ප්‍රකාශයන් නිකුත් කරන ලංකාදීප පුවත්පතේ සිරස්තලයත් අපි බලමු. ඉතින් මෙහි වාර්තාවේ දක්වා තිබෙනත් ඒ අනුව මේ අපේක්ෂකයා සොයා ගැනීමට මැතිවරණ කොමිසමට හැකියාව ලැබී තිබෙන බව. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මෙතනින් එහාට මේ තෝරාගත්තු අයට හොයාගත්තු අයට මොකද කරන්නේ? මේ හඳුනාගෙන ගත්තු අපේක්ෂකයන් 13 දෙනාගෙන් 7 දෙනෙකු එක් ප්‍රධාන අපේක්ෂකයෙකුට සහයෝගය දක්වනවා. තවත් 6 දෙනෙක් තවත් අපේක්ෂකයෙකුට සහය දක්වනවා. ඒ අනුව මේ අපේක්ෂකයන්ට එරෙහිව පියවර ගැනීම පිළිබඳ කොමිසම සලකා බලනවලු. මේ අපේක්ෂකයන්ගේ ප්‍රධාන අපේක්ෂකයන්ට සහාය දෙන්නේ කෙසේදයි විමසුවම දේශප්‍රිය මහත්මයා කියන්නේ ඔවුන්ගෙන් බලයලත් නියෝජිතයන් ප්‍රධාන අපේක්ෂකයන්ගේ වේදිකාවල සිටිනු කොමිසමේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කර තිබෙන බව. ඒ වගේම තමයි මැතිවරණයේ තරඟ කිරීමේදී තැන්පත් කළ යුතු අපමුදල් වැඩි කිරීම සහ මෙවැනි ක්‍රියාවල යෙදෙන පක්ෂ ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීම වැනි කාරණා තමයි ඔවුන්ට කරන්න පුළුවන් කියලා කියන්නේ. කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35ක් ඉදිරිපත් වෙනවා. මේ ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාව ඉතා දිගු නාමය නිසා ඉතින් මේ අය මේක නවත්තන්න නම් අනිවාර්යෙන්ම මේ අපමුදල රුපියල් මිලියනයක විතර මුදලක් දක්වා වැඩි කළ යුතුයි. ඡන්දෙන් ඡන්දේ ලබා ගන්න ඡන්ද සංඛ්‍යාව අඩු ගානේ 1%කට එහාට ගන්න බැයි නම් අනිවාර්යෙන්ම එම අපමුදල් තැන්පත් කිරීම තැන්පත් කළ අපමුදල් අවලංගු කරන්නට ඕන. එහෙම වුණොත් අඩු ගානේ මේක බලන්නට පුළුවන් ඉස්සරහදී මේ ඡන්ද පත්‍රිකාව කෙටියෙන්. දැන් තමයි මේ ජනාධිපතිවරණයේ මේ පත්‍රිකාව මේ තරමට තියෙන්නේ. ඔබ බලන්න හොඳ හොඳ සෙල්ලම් මහමැතිවරණ කැනවම දකින්න පුළුවන් මේවි මේ රැල්ල ඔය විදියට ගියොතින්. අපි අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට එන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදයේ ජය චන්ද්‍රිකාටද මෛත්‍රීටද අද දවසේ තීරණයක් ගන්න පුළුවන් වේවි. අද තීරණාත්මක දිනයක් කියලා කියන්නේ අද පුවත්පත කෙසේ වෙතත් චන්ද්‍රිකාගෙන් මෛත්‍රීට සැර ලිපියක් ලියවුණු බව මේ පුවත්පත් වාර්තාව දක්වා තිබෙනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මේ ලිපිය සම්බන්ධයෙන් පුවත්පත සඳහන් කරන වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සමුළුවට යන පාක්ෂිකයන්ට විනය ක්‍රියාමාර්ග ගන්න තීරණයක් ගෙන ඇති බවත් පුවත්පතේ සඳහන් කරනවා. එනුව හොඳ හොඳ සෙල්ලම් අද දවසේ බලා ගන්නට පුළුවන් වේවි. ඒ හින්දා අද දවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශේෂ දවසක් වෙනවා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් කිසි තීරණයක් ගත්තා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා කාටද සහය දැක්විය යුත්තේ කියලා. කෙසේ වෙතත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දැන් කියන්නේ පක්ෂ ව්‍යවස්ථාව හා සම්ප්‍රදායට විරුද්ධව පොහොට්ටුව සමග ගිවිසුම් ගත වෙලා ඒ අපේක්ෂකයාට සහය දැක්වීමට තීන්දුව කළා. තමා ඇතුළු විධායක කාරක සභාවට හෝ සමස්ත ලංකා කාරක සභාවට විධිමත් ලෙස මේ දැනුම් දුන්නේ නැහැ කියන කතාව.
එනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඊයේ ලිපියක් යමින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කළ තියෙන්නේ මේ විදිහට සති කිහිපයකට පෙර පොහොට්ටුව සමග අත්සන් කළ හොර රහසේ තබාගෙන තිගිවිසුමට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මලගම සහතික කර තිබෙනවා කියලයි. ඒ වගේම පක්ෂය බේරා ගැනීම සඳහා මේ වැඩසටහන දියත් කරනවා කියලත් එහිදී අය සඳහන් කළ තියෙනවා. කෙසේ වෙතත් තමන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් කරේ නැහැ කියලා මීට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සදාළ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කියලා එම ලිපිය යටින් අත්සන් කළයි අය මේ ලිපිය යවන්නේ. මේ අතර තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානයේ පෙනී සිටින්නේ නැවතත් රනිල් අගමැති කරවන්න. මෙසේ සඳහන් කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පක්ෂ කොයිද විනාශ කරේ? අපි පක්ෂ විනාශ නොවෙනවා. අපිත් හොඳ ශ්‍රී ලංකා කාර්යෝ තමයි. එහෙමයි දයාසිරි ජයසේකර මහත්මයා කියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ සංවිධානයේ නමින් පෙනී සිටින මේ කණ්ඩායම කටයුතු කරමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අගමැතිභාවයට පත් කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන් සමග ඇති කරන පාලනයක් යටතට පත් කිරීම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවත් කළ කණ්ඩායමක්, එක්සත් ජාතික පක්ෂය මුදල් ලබා දීලා සකස් කළ කණ්ඩායමක්, අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ට සහාය දැක්වීම සඳහා යම් කිසි ගිවිසුමකට එළඹීමට නියමිතව තිබෙනවා. අරුණ පුවත්පත කියන්නේ නිදහස් පක්ෂය සුරකින හැටි සුගතදාසේදී චන්ද්‍රිකා අද කියන්නට යනවා කියලා විශේෂ සමුළුවක් තියලා. ඒ අනුව මේ සමුළුව සම්බන්ධයෙන් තමයි මෙසේ අදහස් පළ කරලා තින්නේ දයාසිරි ජයසේකර මහතා. මේ තීරණයට පිටින් යම් කිසි ආකාරයක පක්ෂ තීරණයක් අරගෙන තිනවා, මධ්‍යම කාරක සභාව තීරණයක් අරගෙන තිනවා, තමන් සහාය දක්වන්න ඕන මොන අපේක්ෂකයෙක්ද කියලා තීරණයක් අරගෙන තිනවා, ඒ අපේක්ෂකයාත් සමග ගිවිසුමකට එළඹිලා තිනවා. මේ සියල්ල අතර යම් කිසි කෙනෙක් යනවා නම් මේ කියන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සමුළුවට මොකද්ද වෙන්නේ කියලා දිවයින පුවත්පත කියනවා. සමුළුවට යන අයට රතු වෙලි චන්ද්‍රිකා ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තීන්දුව අද රෑ 7ට ගන්නවා. ඒ කියන්නේ අද දවසේ ඔය යන අය නිරීක්ෂණය කරලා ඒ අනුව ගන්න තීන්දුව බලලා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් එක්ක හිටගන්න අය බලලා ඔක්කොම කළා අවසානයේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පක්ෂයට පිටින් යන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඒ ගැන තීන්දුව ගන්නවා කියලායි කියා තිබෙන්නේ. අද රෑ වෙනකොට එම තීන්දුවත් මං හිතන්නේ SMS පණිවිඩයකින් සමහර විට ඔබට කියන්නට හැකියාව ලැබෙවි. කුමාර වෙල්ගම අම්ෂාඩ් බේරුවල ආසන සංවිධායක, බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සංජය සිරිවර්ධන අය තමයි මේ විදිහට මේ විශේෂ සමුළුවට යනවයි කියලා දැනට වාර්තා කළා තියෙන්නේ අමතන්නට. අද දවසේ මේ වාර්තාව දක්වා තිබෙන්නේ ඒ සම්බන්ධයෙන්ම තොරතුරු වාර්තාව. අද කෙසේ වෙතත් අද හොඳ දවසක් වේවි. කුමාරතුංග මහත්මියගේ දේශපාලන දිවිය තුළත් අපිට සමහර විට ඒ සම්බන්ධයෙන් කියවන්නට පුළුවන් අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් වේවි. මේ සම්බන්ධයෙන් අද ඩේලි මිරර් පුවත්පතේ වාර්තාවේ දක්වා තිබෙනවා ඉදිරියට ගන්න තීරණු තීරණ මොනවද කියලා. සාමාන්‍යයෙන් ජනාධිපතිතුමා වගේ තීන්දුව තීරණ ගන්නේ බොහොම දුර දක්නා නුවණින් කියලා තමයි පේන්න තියෙන්නේ. එතුමා තීන්දු ගන්න විදිහත් එක්ක බලුවම ඩේලි නිවුස් පත්පත කියන්නේ දුර දක්නා නුවණ කෙසේ වෙතත් දුර දක්නෙන් බලනවා කියලා ජනාධිපතිතුමා දවසේ චාරු වාර්තාවක් සමගයි මේ පිළිබඳව ගෙනෙන්නේ. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ටෙලස්කෝප් එකකින් මේ පහුගිය දවසක ඊයේ දවසේදී විමසා බැලීමක් කරනවා තමන්ගේ ඇස තියලා. ඔබට බාන පුළුවන් චාරු බැලුවනම් තමයි මේ කතාව බොහොම ලස්සනට ගලප ගන්න පුළුවන් වෙන්නේ. කෙසේ වෙතත් අද දිනමෙන පුවත්පතේ චාරු වාර්තාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ විශේෂ දවසේ, එහෙම නැත්නම් විද්‍යාව සම්බන්ධයෙන් කතා කරපු දවසේ මේ සම්බන්ධයෙන් කතා කරනවා. අද දවසේ චාරු වාර්තාවේ කියන්නේ ඒ අනුව ජනාධිපතිවරයා ඊයේ සම්බන්ධ වෙච්ච මෙම වැඩසටහන සම්බන්ධයෙන් මේ රටේ ඡන්දයක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මේ අවස්ථාවේ සඳහන් කළා. නිදහස් සහ සාධාරණ ඡන්දයක් පැවැත්වීම සඳහා වටපිටාවක් සැකසීමට හැකියාව ලැබීම පිළිබඳවත් සතුටු වන බව ජනාධිපතිවරයා ඊයේ දවසේ සඳහන් කර සිටියා. අද ඒ සම්බන්ධයෙන් බලන්න පුළුවන් අපිට මේ ඩෙලි නිවුස් පත්පතේ සිරස්තලය. සංවර්ධනයේ පොළොන්නරුව වෙනස් කිරීම මල්පල ගැන්වෙනවා කියලා ජනාධිපතිවරයා එහිදී සඳහන් කර සිටියේ. දැයේ දූදරුවන්ගේ විද්‍යා දැනුම වර්ධනය කිරීම සඳහා නියම් ක්‍රියාකාරකම් සහිත තාක්ෂණ උද්‍යානයක් නිර්මාණය කරතිබෙනෝ. ඒ ජනතා අයිතියට පත් කිරීම ඊයේ දවසේ සිද්ධ වුණා. කීර්තිමත් දේශබන්ධු විද්‍යාචෝති ආචාර්යන් කුලසිංහ මහතාගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් තමයි ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය, ඒ වගේම ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම මේ සියල්ල එකතු වෙලා මේ වැඩසටහන දියත් කළේ. ඉතින් ඒ අනුව එහි ප්‍රතිඵල තමයි මේ දකින්න. ඉතින් කෙසේද ජනාධිපතිතුමා දුර දක්නා නුවණින් බලලා තීන්දුව තීරණ ගන්නවා ඇති පක්ෂය සම්බන්ධයෙන් කියලා විශ්වාස කරමු. අපි චාරුපේ දකින්න බැරුණා. අපි පසුවට චාරුපේ ආවේ ගෙනෙන්නම් ඔබට. ලංකාදීප පත්පතේ වාර්තාව ගෙනෙන්නේ ජනාධිපති වන ඡන්ද සටන සාමකාමී ලෙස පැවැත්වීමට හැකියාව ලැබීම ජයග්‍රහණයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ ප්‍රකාශ කළා. රටේ පසුගිය කාලේ ක්‍රියාත්මක කළ පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණ හේතුවෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු බව කියන්නේ කවුද?
අපේ ජනාධිපතිතුමා අදවසේ තොරතුරු වාර්තාව මේ ගෙනින් ලංකාදීප පුවත්පත් සිරස්තලයේ ජනාධිපතිවරයා විදේශීය තානාපතිවරුන් දෙදෙනෙකුට හා මහා කොමසාරිස්වරයෙකුට අක්ටපත්‍ර පිරිනැමීම ඊයේ සිද්ධ වුණා. එෙහිදී ශ්‍රී ලංකාවේ ලෙබනන් තානාපතිවරයා ලෙස පත් උදුන් අය වගේම යුරෝපා සංගමේ තානාපති වශයෙන් පත්ව සිටින තානාපතිතුමා ඇතුළු අයට තානා අක්ටපත්‍ර ලබා දීමේ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් පළ කළා. ඔබට බලන්න පුළුවන් මේ චාරුපේකින් කියපු හින්දා චාරුපේ පෙන්වන එක වැදගත් ඩේල් නිවුස් වත්පතේ චාරුප වාර්තාව තමයි මේ දකින්නට තිබෙන්නේ. ඒ අනුව ජනාධිපතිවරයා නිරීක්ෂණ චාරිකාවක නිරත වෙච්ච අවස්ථාවේ මේ රටින් බැහැරව සිට සිය තාක්ෂණික දැනුම ඔස්සේ බොහෝ විශිෂ්ට දස්කම් පාපු ඉංජිනේරු එක්කන කුලසිංහ මහතා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිර්මාතෘවගෙන් ප්‍රථම සභාපතිවරයා වෙනවා. ඉතින් ශ්‍රී ලංකා ග්‍රහලෝකාකාරී අරුණු ශ්‍රී ලංකා ග්‍රහලෝකාකාරය මේ අවස්ථාවට කොහොමද ඒ සදා සම්බන්ධව තිබෙන්නේ, එහිදී මොනවද කරලා තියෙන වෙනස්කම් නිර්මාණ, මේවා සම්බන්ධයෙන් තමයි ඊයේ මේ විදිහට කතා කළේ. අපි ඉක්මනටම එන්නේ අද දවසේ මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. ඒ අනුව තමයි දෙමළ පක්ෂ ඇතුළු පක්ෂ 14ක් ගෝඨාභයගේ සහායට පැමිණ තිබෙන බව මව්බිම් පුවත්පතේ සඳහන් කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග දේශපාලන පක්ෂ ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ ඇතුළු තවත් සංවිධාන කිහිපයක් දේශපාලන පක්ෂ 14ක් අවබෝධතා ගිවිසුමකට එළඹුණු බව සඳහන් කරනවා. මේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාර්යාලයේදී මේ ගිවිසුමට එළඹුණු බව පුවත්පත් වාර්තාවේ සඳහන් කර තිබෙන්නේ. එනුව ඉදිරියේදී සිය දේශපාලනික කාර්යභාරය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉටු කරන බව එහි සඳහන් කළ තියෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් පක්ෂයේ ලේකම් සාගර කාර්යවස මහතා සහ අකිල ඉලංගේ ද්‍රවිඩ මහසභාව එවැගේම ආචාර්ය එන් කේ විග්නේශ්වරන් මහත්මා එවැගේම ශර්කේ විග්නේශ්වරන් මහතා ශ්‍රී ලංකා ටෙලෝ පක්ෂය වෙනුවෙන් එහි ලේකම් ටී උදේරාසා වගේම ශ්‍රී ලංකා ජනතා පක්ෂය එහි ලේකම් විෂ්ණුකාන්තන් ජනතා සේවක පක්ෂය වෙනුවෙන් එහි ලේකම් ජයන්ත විජේසිංහ එක්සත් ජනතා ජාතික පක්ෂය වෙනුවෙන් එහි නිහාල් ප්‍රේමකුමාර ඉන්දිය සම්භවයක් ඇති ජනතා පක්ෂය වෙනුවෙන් එහි ලේකම් රෂීඩා බානුරසාඩ් මහත්මිය මේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව සඳහා එක්කාසු වුණු බව පුවත්පත් වාර්තාවේ සඳහන් කරනවා. ඒ වගේම තමයි අද පුවත්පත් වාර්තාවක දක්වා තිබෙන්නේ මේ සම්බන්ධයෙන්ම තොරතුරු. අපි ඉක්මනට බලමු මේ සිරස්සල කිහිපයත්. මේ අතර මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් කතා කරන අරුණ පුවත්පත. ඒ කියන්නේ මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට නඩු පිට නඩු වැටුණු බව. ගිය සතියේ නඩුවක් දාලා තිනෝ ශ්‍රී ලංකාව තුළ හමුදාවන් ස්ථානගත කිරීම, අන්තර් සේවා සැපීම ඇතුළු කාර්යයන් කිහිපයක් සඳහා ඇමරිකාවේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය සමග ගිවිසුමකට ඇතුළත් වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්න කියලා ඉල්ලලා ශේෂාධිකරණයට ඊයේ තවත් පෙත්සම් දෙකක් ගොනු කෙරුණා. මේක විශේෂ අවස්ථාවක්. මේ සම්බන්ධයෙන් දිගටම විරෝධතා ඇතිවන වෙලාවේ අහුංගල්ලේ ශ්‍රී ජිනානන්ද හිමියන් එවැගේම එක් පෙත් සමක් ගොනු කර අනික් පෙත් සමකරුවන්නේ වෛද්‍යලාරින්ගේ සංගමේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහත්මිය. එහිදී ගිවිසුම් වලට එරෙහිව පෙත්සම් තුනක් ඊයේ වෙනකොට ගොනු කරලා තිබුණා. මුලින්ම ගොනු කළ පෙත්සම නොවැම්බර් 7 ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ සලකා බැලනෝ. ශ්‍රී ලංකා වාසී රජයට, ජනතාවට, රටට අතිශයින් වැදගත් වන ප්‍රශ්නයක් මේ පෙත්සම් වලින් මේ විදිහට ඉදිරිපත් කළා තියෙනවා. ඒ හින්දා පෙත්සම් විවෘත අධිකරණයේ හමුවේ කැඳවන්න, පෙත්සම් විභාග කිරීම සඳහා විශේෂ විනිසුරු මණ්ඩලයකට යොමු කරන්න කියලා මේ පෙත්සම් වලින් ඉල්ලීමක් කරලා තිබෙනවා. අද දවසේ එය ගෙනෙන්නේ අරුණ පුවත්පත් වාර්තාවේ. මේ අතරම අද ජාතික පුවත්පත් දෙකක උපශීර්ෂ වාර්තා දක්වා තිබෙනවා. ටෙලෝ සහ ෆ්ලොට් නායකයන් රනිල් හමුවේ ඇති බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම හවුල්කාර පක්ෂ වන ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් සහ ෆ්ලොට් සංවිධානයේ නායක ඇමති මන්ත්‍රී සෙල්ව මඩකලී නාදන් ඊයේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා හමුවේ ඇති බව පුවත්පත් වාර්තාවේ සඳහන් කරනවා. කුමක් සඳහා හමුවාද කියා සඳහනක් නැහැ. කෙසේ වෙතත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීම සම්බන්ධයෙන් අරලේගහ මන්දිරයේදී මොවුන් දෙදෙනා අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කර තිබෙන බව එම සඳහනේ දක්වා තිබෙනවා. ඉස්සරහට ගන්න තීන්දුව తీරන සම්බන්ධයෙන් තමයි මේ විදිහට තීන්දුවක් ගන්න ගිහිල්ලා තියෙනවා කියලා සඳහන් කරන්නේ. අද දවසේ මව්බිම් පුවත්පති සමාවෙන්න අපි එනවා දැන් රැස පුවත්පති ප්‍රධාන සිරස්තලයට. ඉක්මනටම උපුටා දක්වනවා නම් එහිදී අමාත්‍ය වරයාගේ ප්‍රකාශයක් දක්වා තිබෙන අද දවසේදී ජාතික කොඩිය ඔසවපුවයි අපි එක්ක, ඊලම් කොඩිය ඔසවපුවයි තමයි ගෝඨා එක්ක ඉන්නේ කියලා මංගල සමරවීර මහතා ප්‍රකාශයක් කරමින් ඊයේ දවසේ කියා සිටියා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව පිළිගන්න ජාතික දජයට ගරු කරන අය තමයි අපිත් එක්ක ඉන්නේ, ආර් සම්බන්ධන් මහත්මයා අන්න එහෙම කෙනෙක් කියලා මෙහිදී සඳහන් කර තිබෙනවා. ඉතින් අපි අලුත් දෙයක් නෙමෙයි, කොහොමත් TN එකත් එක්ක අපි දිගටම වැඩ කරා. හැබැයි දැන් ඔවුන් කියයි කොටියවිල කියලා, කෙසේ වෙතත් අපි ඔවුන් එක්ක තමයි දිගටම වැඩ කරේ. ආයි මේක අලුත් දෙයක් නෙමෙයි කියලා තමයි මංගල සමරවීර මහත්මයා සඳහන් කර තිබෙනවා.
තියෙන්නේ. අද සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන රැලිවලදී කර ප්‍රකාශයන් කිහිපයක් ගෙනෙනවා. පුවත්පතේ පවුල් ගහම අරන් උනත් කමක් නෑ විවාදයක් තියන්න එන්න කියලා සඳහන් කළ තියෙන්නේ අද සජිත් ප්‍රේමදාස මහතා. කයි වාරුයි කමිටුයි නෑ ජනතා ප්‍රශ්න විසඳනවා මේ අතරේ සඳහන් කළ තියෙනවා. අද දිවයින පුවත්පතේ සිරස්තලයේ සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවේ කතා කීපයක් කමිටුපත් කිරීම කයිවාරු ගැසීම සිදු නොකොට තමන් ජනතා ප්‍රශ්න විසඳීමට කැපවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ සඳහන් කර සිටියා. අද පුවත්පතේ වාර්තාවේ දක්වා තිබෙනවා සජිත් ප්‍රේමදාස මහතා තවත් ස්ථානයක කර ප්‍රකාශයක් සෑම පුවත්පතකම උපශීර්ෂ වාර්තාවක හෝ ඒ සඳහා යම් කිසි ඉඩක් වෙන් කළ තිනෝ රට ජනතා වෙනුවෙන් වෙන් වූ අලුත් ගමනකට තමන්ට ශක්තිය දෙන්න කියලා තමයි මේදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ. ඉතින් තමන්ගේ ශක්තිය තමන්ට මහන්සියක් නෑ විශේෂ හයියක් වෙනවා මහජනතාව දැක්කම කියලා ඊයේත් සඳහන් කළා සජිත් ප්‍රේමදාස මහතා. අපි වෙලා බලමු. ඔබේම ප්‍රියයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න. මේ අතර සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු ගොන්නක් පොරොන්දු මල්ලක් ලබා දෙනවා. අපි දැක්කා වතුකම් කරුවට රුපියල් 1500 දීමනාමේ සිට තවත් පොරොන්දු ගණනාවක් ඔහු ලබා දෙනවා. කෙසේ වෙතත් ඊයේ තවත් එවන් පොරොන්දුවක්ද මේ මාපත් වී පැය 72කින් පොලිසියට 20000 බටා දීමනාව දෙනවා කියලා සඳහන් කරන්නේ යනුව තමා ජනාධිපති ධුරයට පත් වෙලා පැය 72ක් ඇතුළත සියලු පොලිස් නිලධාරීන්ට රුපියල් 20000ක බටා දීමනාව සහ ආහාර දීමනාව ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා. උස් මහත් ભેදයකින් තොරව මෙම දීමනාව ලබා දීම තමා තීරණය කරනවා කියලායි එහිදී සඳහන් කරන්නේ. අද දවසේ ලංකාදීප පුවත්පතේ සිරස්තලයේ විශේෂම පොලිසිය ගොඩක් වෙලාවට මේ තියෙන අසාධාරණ ලක්වෙන කණ්ඩායමක් ඔවුන්ට ඔවුන්ගේ වැටුප් තල සම්බන්ධයෙන් ඔවුන් ප්‍රශ්න තියෙනවා. ඔවුන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා. ඒ ප්‍රශ්න ගණනාවකට ඔවුන් මුහුණ දීලා තියෙන වෙලාවේ හැම ජනාධිපතිවරණයක් ලඟ වෙනකොටම මෙවැනි කතා එනවා. විශේෂයෙන්ම මෝටර් සයිකලයකට සල්ලි බැඳා ගිය ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා පොලිසියේ කට්ටිය බොහෝ දෙනෙක්. නමුත් අවසානයේ බැඳපු සල්ලිත් නැහැ, මුකුත් නැති වුණා කියලා තමයි පොලිසියේ කට්ටිය චෝදනා කරේ. ඒත් එක්කම තවත් විශේෂ දීමනාවක් තමයි මේ රුපියල් 20000 දීමනාව. ලොකු දෙයක් ඉතින් පොලිසියේ 75000ක් කියන්නේ. ඉතින් ඡන්දත් විශාල ප්‍රමාණයක් 75000ක් විතර තියෙනවා. ඡන්ද විශාල ප්‍රමාණයක් ගන්නවනම් ඉතින් ආසන්න වශයෙන් වැඩි ප්‍රමාණයක් තමන්ට අත්පත් කරගන්න පුළුවන් මේ හැම අපේක්ෂකයෙක්ම. ඒ හින්දා වෙන වෙනම කණ්ඩායම් වෙනුවෙන් මේ සියලු අපේක්ෂකයෝ වෙන වෙනම ඔවුන් වෙනුවෙන් අදහස් පළ කරනවා කියන එක පේන්න තිබෙනවා. අද ඊයේ තැපැල් ඡන්දය බැලුවොතින් විශාල උද්‍යෝගයක් තිබ්බා පොලිසිය තුළත් මේ තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා. එකත් විශේෂත්වයක්. අද මම දි අයිලන්ඩ් පුවත්පතේ සිරස්සල වාර්තාවට මින් අනතුරුව එන්නේ. එහි වාර්තාවේ දක්වා තිබෙන්නේ ඒ එක්කම සමරිසි ප්‍රජාවේ සහය ලබා දීම සම්බන්ධයෙන්. සමරිසි ප්‍රජාවේ සහය චවිපෙට ලබා දෙන්නට ඔවුන් තීරණය කළා තියෙනවා. යනුව ඔවුන්ගේ පිළිගන්නා දේශපාලන දර්ශනය විශ්වාසයන් මේ සියල්ල එක තමයි මිලියන 2ක් පමණ වෙන සමරිසි ප්‍රජාව මෙවර ජනාධිපති වන්නේදී ජනාධිපතිවරයාට ජවිපෙට සහය ලබා දීමට සන්ධානය විදියට කටයුතු කරනවා කියලා සඳහන් කරන්නේ එහි ප්‍රධාන ක්‍රියාකරුවෙක් වන ෂර්මන්ද රෝස් මහතාගේ ප්‍රකාශයක් අද දවසේ පුවත්පත් වාර්තාවේ සඳහන් කරන්නේ. සමරිසි ප්‍රජාව ඒ අනුව මෙවර වැඩ කරන්නේ ජවිපේ ජයග්‍රහණය වෙනුවෙන් කියලා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කළ සඳහන් කරනවා. සමලිංගිකත්වය වරදක් වන නීතිය ඉවත් කිරීම සඳහා ජයපේ නියෝජනය කරන ජාතික ජන බලවේගය මෙහිදී කටයුතු කරාවි කියලා ඔවුන්ගේ බලාපොරොත්තුව තියෙනවා. රටේ ප්‍රධාන පක්ෂ දෙකම සමරසි ප්‍රජාව නියෝජනය කරන පිරිස්ද මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශන කිසිදු සඳහනක් නොවීම කනගාටුවට කරුණක් කියලා සඳහන් කරනවා. අද දවසේ මෙම වාර්තාව දක්වා තිබෙනවා. ඉතින් මේකේ මේ ඔවුන් දක්වන සමරසි ප්‍රජාව මිලියන 2ක් කියලා මේ රටේ මිලියන 2ක් වුණොත් ආසන්න වශයෙන් 10න් එකක්. නමුත් පහුගිය දවස්වල තොරතුරු වාර්තා දක්වා තිබුණේ 105කට ආසන ප්‍රමාණයක් තමයි මෙරටේ සමරිසි ප්‍රජාව ඉන්නේ කියලා. ගණනේ ප්‍රශ්නයක් මම දන්නේ නැහැ පුවත්පත වාර්තා කරන කාරණාත් එක්ක මේ මෙසේ උපුටා දක්වනවා. ඒ කෙසේ වෙතත් ජවිපේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඔවුන් විශේෂ සඳහනක් තිබෙනවා එම ප්‍රජාව සම්බන්ධයෙන්. ඉතින් ඒ අනුව තමයි ඔවුන් මෙසේ එම සහාය ලබා ගැනීම සහාය ලබා දෙනවා කියලා සඳහන් කරන්නේ. මේ අතර තමයි මේ ගෑස් සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය මේ වන විට තිබෙන්නේ. ගෑස් දිගු පෝලිම තියලා තිබෙනවා. අද දිවයින පුවත්පතේ චාරුක වාර්තා සමග තමයි මේ සම්බන්ධව තොරතුරු ගෙනෙන්නේ. කෙසේ වෙතත් ඉතාමත් දිගු පෝලිම් කිහිපයක රැඳී සිටින ජනතාව මෙසේ චාරුපේට නගා තිබෙන්නේ අද දිවයින පුවත්පතේ චාරුප ශිල්පීන් කිහිප දෙනෙක් විසින්. කෙසේ වෙතත් ගෑස් සිඟේ නාපන ශාලා මේ වනට 4000කට ආසන ප්‍රමාණයක් වැසි ඇති බව සඳහන් කරනවා. ඒ වගේම ආදාහනාගාර වැසි ඇති බව සඳහන් කරන්නේ අද දවසේ මාබිම් පුවත්පතේ සිරස්තලයේ. ගෑස් සිඟේ ආපන ශාලා විතරක් නොවේ ආදාහනාගාරත් වැහි ඇති බවයි පුවත්පත සඳහන් කරන්නේ.
ජනතාවගේ විශාල විරෝධයක් ඊයේ දවසේ මේ සම්බන්ධයෙන් එල්ල වී ඇති බව සඳහන් කරනවා. මොකද ගෑස්සිගේ හේතුවෙන් තරුපන්තියේ නොවන හෝටල් සහ අනිකුත් ආපන ශාලා 4000ක් සමග වැහිලා තියෙනවා. ආපන ශාලා හිමියන්ගේ සංගමේ සභාපතිවරයා කියන්නේ ඉන්දියාප්ප පීටු ලැවරියා වැනි ආහාර වර්ග සපෙන ගෘහණියන්ටද මේ හිඟිය නිසාවෙන් ප්‍රශ්න ඇති වෙලා කියලා. ගෑස් අඩංගු නෞකා මෙරටට පැමිණි බව ගෑස් සමාගම් ප්‍රකාශ කළත් රටපුරා ප්‍රදේශ කීපයක මේ ගෑස් හිඟිය දින කීපයක් තිස්සේ පැවතිනවා. මේ නිසා නිවාසවල ආහාර පිස ගැනීමේ කටයුතු වල ඉඳලා හෝටල් ආපන ශාලාවල ඉවුම් පිහුම් කටයුතු වල ඉඳලා ඒ වගේම ආදාහනාගාර දක්වා මේ තත්ත්වයේ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා නෞකාවක් ගිතා ඉක්මනට පැමිණේවි කියලා ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරනවා. කෙසේ වෙතත් අද දවසේ දිවයින සහ තවත් පුවත්පත් දෙකක සඳහන් කරන්නේ ඉතාමත් ඉක්මනට මේ ප්‍රශ්නේ විසඳනවා කියලා. අද මේ ප්‍රශ්නෙට පිළිතුරක් අද පුළුවන්. ඉතින් ඊයේ කිව්වා ඊයේ විසඳුම් දෙන්නට පුළුවන් වෙයි කියලා. කෙසේ වෙතත් හදිස්සි මිලදී ගැනීමක් කරන්නට බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කරනවා. මේ ගෑස් හිඟිය වලක්වාලීම සඳහා ඊදී සඳහන් කරනවා ලිට්‍රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙරටට පැමිණි නෞකා කීපයකින්ම ගෑස් ලබාගෙන ඒවා රටපුරාම බෙදා හැරිමින් තිබෙනවා. විශේෂයෙන්ම අද තවත් නෞකාවක් පැමිණීමට නියමිතව තිබෙනවා අලුයම් කාලයේදී. මේ අතර තමයි ගෑස් මෙට්‍රික් ටොන් 12,000ක් ඉතාමත් ඉක්මනට මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කරන්නේ. හදිසි මිලදී ගැනීමක් විදිහට ඒ අනුව මේ විසඳුමක් ගේන්න තමයි උත්සාහ කරන්නේ කියලා වත්පත් වාර්තාවේ සඳහන් කරනවා. අපි බලමු ඉතින් අද වෙනකොටවත් මීට යම් කිසි විසඳුමක් දෙන්නට පුළුවන් වේවි කියලා. ගෑස් තබාගෙන ගෑස් සිලින්ඩර පෝලිමේ තබාගෙන ගෑස් සිලින්ඩර එනකම් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේකේ වෙලා තියෙන ගෑස් ලැබෙයි කියන තත්ත්වයත් එක්ක ඉස්සර වගේ දරලි හදන්නේ නැහැ ගෙවල් වල. නැහැ තැනක්. ඒ වගේම සාමාන්‍ය නිවාසවල තියෙන පොඩි ඉඩ කඩක්. ඒ හින්දා දුම් මටළු වඳවගෙන දර හොයාගෙන ඇවිල්ලා ලිප් කල් තුනක් තියලා මේ විදිහක් නැහැ. ඔවුන්ට මේක අපව අපස්සට හැරෙන්න බෑ. ඒ හින්දා කන එක ඇත්තටම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් වෙළඳ පොලේ තියෙන ගෑසුත් හිතා විශාල මුදල් වලට අලවි කරනවා කියලා සඳහන් වෙනවා. ගෑස් සිලින්ඩර් රුපියල් 4000ට සමහර පැතිවල අලවි කරා කියලායි සඳහන් වෙන්නේ. ඉතින් ඒ හින්දා මේ ආපහු පාරක් හැරිලා අපස්සට යන්න බෑ. හඳුන්වලා දීපු ක්‍රමෙත් එක්ක ගෑස් වල පුරුදු වෙලා ඉන්නේ. නැත්නම් ඊළඟට තියෙන භූමි තෙල් ලිප යන්න විදිහක් නෑ. ආයි ලිප් අරගෙන අලුතෙන් දඟලලා වැඩක් නෑ. හින්දා බලාපොරොත්තු වෙන කොහෙන් හරි ගෑස් එකක් අරගෙන මේ ගමන යන්න. ඉතින් මේක තමයි කතාව. ප්‍රධාන ලොකු ගෙවල් වලට නොතේරුණාට සාමාන්‍ය ගෙවල් වලට මේක සාමාන්‍ය දැනෙන තත්වයක්. අපි මේකම එනවා 15 වෙනිදා පාසල් නිවාඩු ලබා දීලා තිනවා. දරුවෝ වෙනුවෙන් එක මතක් කරන්න ඕන. සියලුම පාසල් වල මේ මාසේ 15 වෙනිදා නිවාඩු ලබා දෙනවා. 15 වෙනිදා කියන්නේ චන්දරි ඉස්සෙල්ල දවස කියන්නේ සිකුරාදා දවස. සිකුරාදාට දරුවෝ පාසල් යවන්න එපා කියන එකයි මේ වෙලාවේ මතක් කරන්න තියෙන්නේ. ඒ අනුව 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපති වෙන ඡන්ද විමසීම් සඳහා ඡන්ද මධ්‍යස්ථාන ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් ගොඩනැගිලි හා පරිශ්‍රය සකසීම කරනවා. ඒ හින්දා තමයි යන්න එපා කියලා සඳහන් කරලා තියෙන්නේ මේ විදියට. මේ අතරම අද දවසේ අරුණ පුවත්පතේ සිරස්තලයට අපි එන්නේ සජිත්ගේ පෝස්ටරයක් සමග අගමැති කාර්යාලයේ රථයක් මාතර ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් මුද්‍රණය කළ පෝස්ටර් සහ මැතිවරණ කාඩ් පාත් ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් සහයි ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ පෙරවරුවේ ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේදී අත්අඩංගුවට ගත්තු බව සඳහන් කළ තියෙනවා. ඔවුන් ගිහිල්ලා තියෙන්නේ මේ විදිහට මෙම අග්‍රාමාත්‍ය කාර්යාලයට අයත් රථයක කියලා මූලික පරීක්ෂණවලදී හෙළිදරව් වූ බව පුවත්පත් වාර්තාවේ දක්වා තිබෙනවා. අගමැතිතුමාගේ කාර්යාලයෙන් උත් පෝස්ටර් වලට සහායට මේ විදිහට යවලා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් අර සමාජ සාධාරණත්වය ඉස්සර කරපු දේවල් අපහු කරන්න දෙන්න හොඳ නෑ, මේවා නවත්තන්න ඕන කියලා කියපු අය අපහු මේ පාරත් කරාම ඊළඟට වෙන කවුරු හරි ආවොත් ඒගොල්ලොත් මේක අපහු කරගෙන යනවා. ඉතින් මේ දේශපාලන සම්ප්‍රදාය වෙනස් කරන්න පුළුවන් කෙනෙක් මේ රටේ බලයට පත්වන තාක්කල් මේ කැත මජර දේශපාලනය සහ ඒත් එක්ක බැඳිච්ච ඡන්ද ව්‍යාපාර සහනිකුත් දේවල් ක්‍රියාත්මක වෙනවා. මෙවර අපි බලාපොරොත්තු වෙච්ච ආකාරයට වඩා වෙනසක් තිබෙනවා, පේන්න තිබෙනවා. ප්‍රධාන රැලිවල පොලිතින් භාවිතය ආම කළා තියෙනවා. සමහර අපේක්ෂකයෝ නැති කළා තියෙනවා. තවත් සමහර අපේක්ෂකයෝ වෙනුවෙන් ඉන්නේ තරමක් පාවිච්චි කරනවා. ඉතින් හොඳ සංස්කෘතිකමය දේශපාලන සංස්කෘතිකමය ගුණාංග කිහිපයක් දකින්න පුළුවන් පොදුවේ දෙපැත්තෙම තුන් පැත්තෙම බලාපොරොත්තු මේ වර්ධනය කිරීම. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරන ඒ වෙනුවෙන් පෙනී සිටින අයත් පැරදි වැඩවලට උල්පන්දන් දෙන එක. කෙටි විරාමයකින් අනතුරුව තවත් සවිස්තරාත්මක තොරතුරු ගෙනෙන්නම් මේ දෙරණ අරුණ. දෙරණ අරුණ
Sri Lanka's breakfast show. Ran karal nola tulapin ketai nil ruwan dilena mutu piribimai siumana di saraken watui me ape matru bumi ai bauti me swarna hiru kirenai bauti me anagate ai samadi me vishwas ප්‍රධාන අනුග්‍රහය Estemont සම අනුග්‍රහය LB යසේසුරු Champion අපිට Champion Case Absolute Juice Sunquick මාතෘ ෆ්‍රීලන් මස්ටරි ගීතේ ප්‍රභාව හා මීර විඳින්නට නොවැම්බර් 9 සෙනසුරාදා දයාපර හවස 6:30ට BMICH දී මෙන්න තවත් නිල ප්‍රතිපලයක් ඔක්තෝබර් 15 වෙනිදා සිට නොවැම්බර් 15 වෙනිදා දක්වා මැතිවරණ සමයේ අද දෙරණ ප්‍රවෘත්ති SMS සඳහා ලියාපදිංචි වී LED ටෙලිවිෂන් සහ ස්මාර්ට් ජංගම දුරකථන දිනා ගන්න අද දෙරණ ප්‍රවෘත්ති SMS සක්‍රිය කර ගැනීම සඳහා ඔබේ ඩයලොග් ජංගම දුරකථනයෙන් පුවත් ලෙස ටයිප් කර 678ට SMS කරන්න විදුලිය සහ ජලය ඉතිරි කරන ජාත්‍යන්තර තත්ත්වයේ නිමාවකින් යුත් වසර 5ක වගකීමක් සහිත 6 රෙදි සෝදන යන්ත්‍ර හැමෝටම හරියන අලුත්ම මාදිලි තුනකින්. There are a battle of the bands. Grand finale powered by Dialogue. මේ ළමයිට මේ වැඩ පෙන්නන්න තැනක් තිබිලා නැහැ මෙච්චර කාලෙට. ක්‍රිකට් මැච් එකේ හයක් ගැහුවා වගේ තමයි. ඕ පෙරා කී මම කැළඹේ දෝ. I've been always appreciating you guys. Good luck. සංගීත කණ්ඩායම බවට පත්වන්නේ බැක් ටු බැක් සංගීත කණ්ඩායම එකොස්ටික් අංශයේ ජයග්‍රහණය හිමි කරගන්නේ ප්‍රොෆෙසර් ඉලෙක්ට්‍රොනික් බීට් අංශයේ ජයග්‍රහණය හිමි කරගන්නේ ඩීසර් යාවල ඇති බයෝටීන් මගින් ශක්තිමත් කෙස් කලමක් වගේම මෙරයින් කොලජන් මගින් පෑවත් සමක් ලබා දේ. හඳුනා ගන්න. මංචි සන් ක්‍රැකර්ස් salt and pepper. කළු සුදු රසය. ඇනේෂියා බැංකුවේ කරන්න ඉතිරි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ දෙරණ 360 නොවැම්බර් 11 වන සඳුදා රාත්‍රි 10:30ට ෂුවර් එකටම පරණ කොල්ලගෙන තමයි හිතන්නේ. ඔෆිස් ඇඳුම්ද පාටි වෙස්ද? හිතේ තියෙන හැම දෙයක්ම 11 එකෙන් අරගන්න. දරාස් කල දරාස් සෙට් එක දාගන්න. මෙඩූලි උඩුපියන් පත්තේ ස්ටිකරේ පිටුපස අංකේ සූරා 0766 37 57 57 අංකයට SMS කරන්න. මෙඩූලි තෑගි වාසනා රස හඳුනන ගෘහණියන්ට මෙඩූලි වෙතින් මුළු තැන්ගේ උපකරණ. Fair and Handsome Instant Fairness Face Wash. චිරතන හිතේට. මේ වගේ හෙන්සම් වෙන්න. SLT Fiber 1212 මතන්න. වරම කුඹුක සිට හම්බන්තොට මත්තලේ දක්වා අධිවේගී මාර්ගය නොවැම්බර් 7 වෙනිදා ජනතා අයිතියට. එන්කපීඩියා ප්‍රෝ විටමින් ඛනිජ ලබන සහ අනිකුත් වැදගත් පෝෂක පදාර්ථ වලින් සමිමත් කර ඇත. නැනවත් ඇනුබුමක්.
කරන අරුණ ශ්‍රී ලංකස් බ්‍රෙක්ෆස්ට් ෂෝ ඔබයාලි දෙරණ අරුණ සමග සජීවීව එකතු වෙන්නේ අපි යමු අද දවසේ තවත් ඇතුල් පිටු වාර්තා සහ විස්තර කීපයක් බලන්න. ඉනිකක් තමයි මව්බිම් පුවත්පතේ නව ශ්‍රී ලංකා අධිකරණ අමාත්‍යවරයා හමුණා ඇන්ඩ්‍රු ලිටල් සහ ගැමති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදු වෙලා තිනෝ. මේ අග්‍රාමාත්‍යවරයා සමග පැවතිච්ච මේ හමුවේදී ඉදිරියේදී ශ්‍රී ලංකාවේ කිරීමට බලාපොරොත්තු වන වෙනස්කම් සම්බන්ධයෙන් සාකච්ඡා කළා තිනෝ. නීති ශාස්ත්‍රයේ වගේම ගන්න පුළුවන් උපදෙස් බලාපොරොත්තු වෙලා තිබෙනවා. මොනවද ගන්න පුළුවන් කියලා අද දවසේ මේ කතාව තමයි මේ ගෙනෙන්නේ. ඉතින් නඩු පමා කිරීම සඳහා අපි බලමු නව ශ්‍රී ලංකෙන් හෝ මේ නඩු පමාව නැති කිරීම සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. නැත්නම් අර සිංගප්පූරු ක්‍රමයට අපි බලමු බැංකු නිලධාරියෙක්වත් දාලා ඉවර වෙලා අධිකරණ අමාත්‍යාංශයට ඒ ප්‍රධානියට මේ කලමනාකරණය කරන්න පුළුවන් වේද කියලා. මොකද මේක ප්‍රශ්නේ තියෙන්නේ නීති ශාස්ත්‍රයේ ඉන්න කට්ටියම දැක්මම මේගොල්ලන්ට තීන්දුවක් තීරණයක් ගන්න බෑ කලමනාකරණය සම්බන්ධයෙන්. අපි හිතමු එහෙම දේවල්වත් ඉස්සරහට වෙයි කියලා. පසුගිය ජනාධිපතිවන්නේ වෙලාවේ ලේකම්වරයෙක් මට කෝටි 20ක් දෙන්න කතා කරා කියලා කියන්නේ පාලිත තේවරප් පෙරුම් මහතා. මම දිවි හිමියෙන් කැප වෙලා සජිත් දිනවනවා කියලා කියන්නේ අද දවසේ මව් විපුවත් පතේ සිරස්තලයේ මේ පාලිත තේවරප් පෙරුම් මහතාගේ ප්‍රකාශය ඇතුල් පිටු වාර්තාවේ අද ගෙනෙන්නේ. මව් විපුවත් පතේ නුපුටා දැක්වේ ඒ සම්බන්ධව වාර්තාව. මේ අතරම ඊට ඉහළින් තියෙන සජිත්ත දෙන ඡන්දයෙන් රටේ ඒකීය භාවයත් බුදුසසුනත් රැකෙන්නේ නැහැ. දිනේෂ් ගුණවර්ධන මහතා දක්වන අදහස් දක්වීම දේශපාලන ආර්ථික ස්ථාවරයක් නැති රටකට ඉදිරියට ගමනක් නැහැ. ඒ හින්දා අපි අනිවාර්යයෙන්ම රටේ අනාගතය ගැන හිතන්නට ඕන කියලා මෙහි සඳහන් කළ තියෙනවා මේ උපුටා දැක්වීම එම වාර්තාව. මේ අතර මව්බිම වෙනුවෙන් සංවිධානයේ කැඳවුම් කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න කියන්නේ මේ ආණ්ඩුවේ මාධ්‍ය මර්ධනය ඉතාමත්ම පිළිකුල් සහගතයි කියලා. අදරුණ කුවත්පති ඇතුළු පිටුවේ ඔහුගේ අදහස් දැක්වීම එන්නෙන් පෙරේරා කේන්ද්‍රයේ පැවතුන මාධ්‍ය හමුවක් මේ සඳහා නීතිඥ ජනමාධ්‍ය වේදීන් ඇතුළු විශාල පිරිසක් එකතුනා. මේ වන විට ලංකාවේ විවිධ පෞද්ගලික ආයතනවලට පෞද්ගලික නාලිකාවලට විවිධාකාරයේ මාධ්‍ය මර්ධනයන් ගෙනෙමින් තිබෙනවා. ඉතින් එහි උච්චතම අවස්ථාවට මේ අවස්ථාවේ මුහුණ දෙමින් සිටිනවා කියලා අද වාර්තාවේ සඳහන් කළ තියෙනවා. ඉදිරියේදී එවන් තත්ත්වයක් ඇති නොවීමට නම් අනිවාර්යයෙන්ම ඒ වෙනුවෙන් පෙනී හිටින්න ඕන කියලා තමයි සඳහන් කරන්නේ. අපි අතුල් පිටු වාර්තා කිහිපයකම මේ මාධ්‍ය සම්බන්ධයෙන් කතා කරන වෙලාවේ අපි යනවා අග්‍රමත රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දවසේ කළ ප්‍රකාශයකට නව ව්‍යවස්ථාවක් තුළින් ජනතා ගැටලු විසඳීමට බලාපොරොත්තු වන බව එතුමා සඳහන් කරනවා. ඒ වගේම උත්තරේ ප්‍රශ්න විසඳන්න ඕනේ. අපි ව්‍යවස්ථා සකස් කළා සාකච්ඡා කළා. පොහොට්ටුව විරුද්ධ වුණේ නිසා අපිට පාර්ලිමේන්තුවේ 3-2ක් තිබුණේ නැහැ. මේ සැරෙත් අපි දැන් අපිට කැමති අපිට ඕනලා දෙනවා මේ ව්‍යවස්ථා වැඩ කටයුතු අවසන් කරන්න. මේ රට තවත් අපි අදගෙන යන්න බෑ. ව්‍යවස්ථා ගැන සාකච්ඡා කරන්න උතුරේ ලැබුණේ වීදයක් විතරයි. ඒ නිසා අපි ඉස්සෙල්ලා ඉඳන්නේ සජිත් ප්‍රේමදාස ජනාධිපති කරවන්න. ව්‍යවස්ථාවට පක්ෂවලට සහයෝගය දෙන පක්ෂවලට පාර්ලිමේන්තුවේ 3-2ක් ලබලා තියෙනවා. මේ ව්‍යවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ මැතිවරණ ප්‍රකාශය සඳහන් කරලා තියෙනවා. ලංකාවේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම. ඒකීය රාජ්‍යයක් තුළ විශේෂයෙන්ම බලය බෙදා හරින පළාත් සභාව. සෙනෙත් සභාව ඇති කරගන්න. දැන් කියන්නේ රට බෙදෙනවා කියලා. අපිට ඕනේ මේ ප්‍රශ්නේ විසඳන්න. ඉතින් මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ මේ රටේ සෑහෙන ඉතිහාසයක් තියෙනවා. මංගල සමරවීර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඔබට මතක ඇති සුදු නෙළුම තවලම වැලි ප්‍රචාරක ව්‍යාපාරවල තිබුණ අවශ්‍යතාවය ප්‍රචාරක ව්‍යාපාර තිබුණා. ඉතින් ඒකම තවත් පහුගිය කාලයේ ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිළිබඳව පත් කරන අනු කමිටු 7ක වාර්තා ඇසුරු කර ගනිමින් මෙහෙයුම් කමිටුව සම්පාදනය කරපු අතුරු වාර්තාවන් ලබා දුන්නා අග්‍රාමාත්‍යවරයාට. ඒ 2017 අවුරුද්දේ මේ ලබා දීපු අනු කමිටු වාර්තාවන් මේ සියල්ලත් එක්ක අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මැතිඅමතුරු 20 දෙනෙකුගෙන් සමාජිකත්වයෙන් යුතුව මේ කමිටු පත් වෙලා තිබුණේ වැඩ කටයුතු කරේ. අවසානයේ මොකද්ද සිද්ධ වුණේ? ගෙවිච්ච අවුරුදු 4 ව්‍යවස්ථාවක් කරේ තියාගෙන රටවටේ ගිහිල්ලා කරන්න බැරි වුණා මේ වැඩේ. ඉතින් එහෙමනම් එළමෙන කාලවකවානුවේදී ඒ සම්බන්ධයෙන් මොකද්ද තියෙන විශ්වසනීයත්වය? ඉතින් මේ ගැටලුව තිබෙනවා. ඉතින් ඒ හින්දා මේ කරන සියලු දේවල් කරන්න පුළුවන් වේද? මේ කියන දේවල් කරන්න පුළුවන් වේද? ඇයි එහෙමනම් මේක මේ අතේ තියෙන එක කරගන්නේ නැත්තේ? මේ අතරේ තමයි ඊයේ දවසේ අද දෙන 360 වැඩසටහන සඳහා සම්බන්ධ වෙච්ච ජනාධිපති නීතිඥ අලි ශබ්‍රි මහතා මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සහ බලය සම්බන්ධයෙන් ඊයේ කතා කළේ. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මං සතුව තියෙනවා. ඒක අධ්‍යයනය කර බැලුවම ඉතාමත්ම බරපතල ගැටලු රාශියක් ඒකේ තියෙනවා. ශ්‍රී ලංකා shall be a union of provinces and state. Sri Lanka shall be a federal state within the framework of a united and undivided and indivisible country. ශ්‍රී ලංකාව ෆෙඩරල් ආකෘතියකට තියෙන්නට ඕන. නොබෙදුණු අර වචනම තමයි නොබෙදුණු රටක් කියලා කියන්නට ඕන. ඒකීය කියන වචනේ දාන්නේ නැහැ. වචනත් එක්ක හරඹ කරනවා. දැන් මේකෙත්
ඒ කිය කියන වචනය නෑ. ඇත්තටම වෙලා තියෙන්නේ ඔය ඉස්සර කියපු ඉන්ටරිම් රිපෝට් එක. මේ ඉන්ටරිම් රිපෝට් එකේ ඇතුළ තියෙනවා TNA යෝජනා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපුවා. ඒ යෝජනා තමයි මේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ අලුත් ප්‍රතිපත්ති හැටියට එළියට එන්නේ. සෙනෙට් සභාවක් හදනවලු. ඒ සනත් සභාවේ පළාත් සභාවේ නියෝජිතයන් ඉන්නවලු. ඒ ඉන්ටරිම් රිපෝට් එකක් එක්ක කියවුනොත් පේනවා පළාත් සභා සම්බන්ධයෙන් පනවන යම් පනතක් අර සෙනෙට් සභාව විසින් පළාත් සභාවේ නියෝජිතයන් මාර්ගයෙන් හදන පළාත් සභාව විසින් අනුමත කරොත් මිසක ඒ නීතිය සම්මත කරගන්නට බෑ කියලා තමයි ඉන්ටරිම් රිපෝට් එකේ තියෙන්නේ. හැමෝම දන්නවා මේක හැදුවේ වෙන කවුරුවක්වත් නෙවෙයි. අග්‍රාමාත්‍යතුමායි සුමන්දිරන් මහත්තයයි තමයි වාඩි වෙලා කරේ. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ යෝජනා හැටියට TNA යෝජනා ආශ්‍රිතයෙන් සකස් කරපු ඉන්ටරිම් රිපෝට් එකේ කොටස්. දැන් TNA එක මොකද්ද කරන්නේ? දකුණේ මේ උතුරේ පළාත් සභාව පිටුව ගත්තා. ලැබෙන මුදලින් 85% ආපසු හැරලා යවනවා. ඉතින් ඔය දේශපාලනය කරොත් අපිට රටක් වශයෙන් ඉදිරියට යන්නට බෑ. ඉතින් ඒකයි අපි කියන්නේ ජාතික ප්‍රවාහයට හෙමින් හෙමින් මිනිස්සු එකතු වෙන්න ඕන කියන. කෙසේ වෙතත් මේ හැමදාම රටේ ජනතාවට, රටේ සුළු ජාතීන්ට, අනෙකුත් ජාතීන්ට කරන බලාපොරොත්තු ලබා දීමක් තමයි සිද්ධ වුණේ හැමදාම. මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් කරනවා, මුළු පාර්ලිමේන්තුවම තීරණ ගන්න පුළුවන් කියලා සඳහන් කළා. සානේ ඔක්කොම එකතු වෙලා කරපු දෙයක් නේ. සල්ලි, වෙලාව, කාලය, මිනිස් සියල්ල විනාශ වෙච්ච එක විතරයි වෙලා තියෙන්නේ. මේ අතරේ අද එජාපේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය නිසා රටේ ආර්ථිකය අස්ථාවරී වී ඇති බව කියන්නේ හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහත්මයා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රට පාලනය සඳහා ක්‍රියාත්මක කරන ආර්ථික ක්‍රියාදාමය සම්බන්ධයෙන් ඔහුගේ අදහස් දැක්වීම අද එජාප වේදිකාවල ජනතාවට විශාල වශයෙන් පොරොන්දු ලබා දෙනවා. නමුත් ඔය ලබා දෙන පොරොන්දු ඉෂ්ට සිද්ධ කරන්න බෑ. එදා 2015 ජනවාරි 8 උනේ කුමන්ත්‍රණයක්. ඉතින් අදත් ඒ කුමන්ත්‍රණයම තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා මේදී අදහස් දක්වනවා. මේ අතර අද ඇතුල් පිටුවේ මව්බිමේ TNA කොන්දේසි ගැන සජිත් ප්‍රකාශ නොකලත් ඔහු වෙනුවෙන් රනිල් සාකච්ඡා කළ තියෙන බව ඉත්තකන්දේ සද්ධාතිස්ස හිමියන් කියනවා. දෙමළ ජාතික සන්ධානය සමග කෙරිච්ච සාකච්ඡාව නග්‍රාමාත්‍යර හරහා සිදු වූ බවයි මෙම වාර්තාවේ සඳහන් කරන්නේ. මේ අතර දිවයින පුවත්පතේ ඇතුළු පිටුව උතුරු නැගෙනහිර වෙනම පාලනයකට සිවාජි ලිංගම් ජනමත විචාරණයක් ඉල්ලනවා. නව ජනාධිපතිවරයෙකු පත්වෙලා තෙමසක් තුළ ද්‍රවිඩ ජනතාවගේ ඉල්ලීම් ඉටු නොකළොත් මෙම ජනමත විචාරණයට පවත්වන්න කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඔහු ඉල්ලීමක් කර ඇති බව සඳහන් කරනවා. මේ අතර දිවයින පුවත්පතේ තොරතුරු වාර්තාවේ සඳහන් කරන්නේ නීතිඥ සංගමයේ සභාපති අගමැතිවරයාට ආපු ලිපියක කොටසක්. රටේ ස්වෛරීත්වය අනතුරේ මිලේනියම් චැලෙන්ජ් භයානකයි. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් MCC ගිවිසුම අත්සන් කිරීම රජය ක්‍රියා කළොත් නිදහස් ස්වෛරී රටක් ලෙස ශ්‍රී ලංකාවට බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවන බව නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කරති බව මෙම වාර්තාවේ සඳහන් කරනවා. මේ අතරම තමයි දිවයින පුවත්පතේ වාර්තාවක දක්වන්නේ ඇතුළු පිටුවේ ප්‍රධාන පිටුවේ මිලේනියම් චැලෙන්ජ් ගැන කාදිනල්තුමා විසින් කරන ලද ප්‍රකාශයක් කියලා පහුගිය දවසට ජනමාධ්‍ය උස්සිපල වුණා. ඒ වගේම විවිධ සංගම් මේක උපුටා දැක්වීම කළා. නමුත් මිලේනියම් චැලෙන්ජ් ගැන කාදිනල්තුමා කිසිවක් සඳහන් කළ නැති බව අගරදුගුරු මැදුරේ මාධ්‍ය ප්‍රකාශකතුමා ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ඊයේ දවසේ නිල වශයෙන් සඳහන් කරනවා. එහිඳ මේ ව්‍යාජ ලේඛන සකසන්න එපා කියලා තමයි මෙහිදී සඳහන් කරන්නේ. මේ කවුරුන් හෝ හදපු ව්‍යාජ ලේඛනයක් ජනාධිපති වෙන සමයත් එක්ක. එහිඳ මේ ගිවිසුම සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක කාදිනල්තුමා ප්‍රකාශයක් කරලා නැහැ. විවිධ ප්‍රචාර ගෙන යමින් සමහරු සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව කාදිනල්තුමා මෙසේ හැල්ලුවට ලක් කිරීම සඳහා කටයුතු කරන්න අද දිවයින පුවත්පතේ සිරස්තල වාර්තාව ඒ. ඊයේ දවසේ අපි එනවා දේශපාලන වේදිකා කිහිපයකට. එකක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන වේදිකාව. මොනවද එහි කියවුනේ කියලා බලමු දැන්. අද හැම ප්‍රදේශයකම අද විවිධ ජන කොටස් අතර අවිශ්වාසය. අද හැම කෙනෙක්ම බියෙන් ජීවත් වෙන්නේ. පල්ලියකට යන්න බයයි, කෝවිලකට යන්න බයයි, පන්සලකට යන්න බයයි, සැකෙන් ජීවත් වෙන්නේ. මෙන්න මේ හින්දා තමයි අපි යන හැමතැනම ජනතාව ඉල්ලන්නේ ආරක්ෂිත රටක්. අපි අදා ලබා දුන්නු ආරක්ෂිත රට අපිට පමණයි මේ ආරක්ෂිත රට තමුන්නාන්සේලාට ලබා දෙන්නට පුළුවන් වෙන්නේ. රටේ තවමත් 70%ක් පමණ ජීවත් වෙන්නේ ග්‍රාමීයව. ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා. තමුන්නාන්සේ දන්නවා මේ පැතිවල පාරවල් තව තියෙනවා සංවර්ධනය වෙන්න. මාර්ග සංවර්ධනය, ඒ වගේම පානීය ජලය ව්‍යාපෘති තාමත්ම වැදගත්. ඒ වගේම සෞඛ්‍ය, හොඳ සෞඛ්‍ය සේවාවක් ග්‍රාමීය ප්‍රදේශවලට ලබා දෙන්නට, වගේම අධ්‍යාපනය දියුණු කරන්නට, ගුණාත්මක අධ්‍යාපනයක් අපේ දරුවන්ට ලබා දෙන්නට මේ ග්‍රාමීය වැඩසටහන වෙනුවෙන් අපි ඉතා
විශාල ආයෝජනයක් කරනවා. අපිට ජාතියක් ඉන්නවා, ශක්තිමත් ජාතියක් අපි ගොඩනගන්න ඕන. ශක්තිමත් ජාතියක් ගොඩනගන්න අද ගෙවල්වල දුප්පත් ගෙවල්වල සමහර එක වේලක් කාලා වේල් දෙකක් වතුර බීලා ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. එහෙම පවුල් ඉන්නව වුණ තරම්. ඒකේ හින්දා සහෝදරවරුනි, අපි ඒකේ හින්දා තමයි තීන්දුව කරේ හැම නිවාසයක ඒ දුප්පත් මිනිසුන් වෙනුවෙන් ආහාර මල්ලක් සතියකට ලබා ද හැම සතියම ලබා දීම සඳහා කටයුතු කරන්න. කුඩු කාර්යොන්ට කියනවා 17 වෙන්න ටිකට් එක අරගෙන ලංකාවෙන් පිටවෙන්න, වහාම පිටවෙන්න කියලා අපි කියනවා. ඒකින්දා මේවට ඉඩ තියන්න පුළුවන් කමක් නැහැ. මේක එහෙම කරොත් මුළු රටක්ම ජාතියක්ම විනාශ වෙලා යයි. අපිට ජාතියක් රටක් ශක්තිමත් ජාතියක් ශක්තිමත් රටක් හදන්න ඕන. ඔබ ගිහිල්ලා ඔබේ යුතුයකම කරන්ඩ අපි අනිවාර්යයෙන්ම අපේ යුතුයකම ඉටු කරනවායි කියන එක බොහොම පැහැදිලිව තමුන්නාන්සේලාට මතක් කරමි. ඔබට ජය වේවා. උඩුකාරයෝ පිට කරන්න එපා, මේ අල්ලල ඉවරලා ඉරේ දාලා යවන්න අඟුණු කොළ පැලැස්සට ගිලින්ම නඩුවාලා. මොකද මේ නැත්තං ආණ්ඩු මාරු වුණාම එහාට මෙහාට ආපහු යනවා එනවා යනවා එනවා. ඒ කාලෙට තියෙනවා මේ කාලෙ නැති වෙච්ච ගමන් ලිහිල් වෙච්ච ගමන් එනවා, ආපහු වැඩ දානවා, ආපහු ටිකක් කවුල් වෙනකොට යනවා. දාන්න ඇතුලේ කෙලින්ම කොයක් නෙමේ අඟුණු කොළ පැලැස්සේ. අද දවසේ මව්බිම පුවත්පතේ සිරස්වල වාර්තාව සජිත් කරන ප්‍රකාශ මහ විහිළුවක්, ටිල්වින් සිල්ලා මහත්මයාගේ ප්‍රකාශය. එයනුව මෙරටේ දුගී දුප්පත්කම නැති කර දමන්න සජිත් ප්‍රේමදාසට බලය ඉල්ලනවා. ඔහු ජනසවිය සමෘද්ධිය දීලා දුගී දුප්පත්කම නැති කරනවලු. ඉතින් ඒව දීලා පමණක් මෙරටේ දුප්පත්කම නැති කරන්න බෑ. ඒ නිසා සජිත්ගේ මෙවැනි ප්‍රකාශ මහා විහිළු කියලා සඳහන් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ. මල්වාන නගරයේ පැවති ජාතික ජනබලවේගී රැස්වීමේදී ටිල්වින් සිල්ලා මහතා ප්‍රකාශ කරනවා. අපි යනවා සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවටත්. එහිදී එතුමා පළ කර අදහස් කීපයකටත් අපි යොමු වෙනවා. ජාතිවාදී අවසලා ඒ සිංහල ප්‍රදේශවල අපේ ජනතාව අවසන වැඩ කරනවා. ඔබතුමාගේ ඡන්දේදී ඔබතුමාට උදව් කරන පිරිසකට වෙන නාමයක් දෙනවා. ත්‍රස්තවාදීකට සම්බන්ධ කරනවා, අන්ධවාදීට සම්බන්ධ කරනවා. මෙතන ඉන්න රෞෆකි මෙමතුමා එන්න පුළුවන්, විජේගල මහේශ්වරන් එන්න පුළුවන්. අපි කවුරුත් අන්ධවාදයට විරුද්ධයි. මේ රට තුළ මේ අන්ධවාදය ත්‍රස්තවාදය තුරන් කරන්න අපි සියලු දෙනාම එකතු වෙලා ඔබතුමාගේ නායකත්වයෙන් වැඩ කරන්න අපි සූදානම් කියලා පණිවිඩය අපි කියන්න කැමති. දෙමළවසු කච්චි පණිවිඩය දීලා තියෙනවා. කොන්දේසි විරහිතව මේ ඡන්දේදී ඔබතුමාව දිනවන්න එතුමල්ලා මහන්සි වෙනවා කියලා පණිවිඩය දීලා තියෙන්නේ. 16 වෙනි දැන් පස්සේ මේ රටේ කිසිම මහජන නියෝජිතෙක් සුරසැප විඳින්නේ නැහැ. රට වෙනුවෙන් දුක් විඳලා දුෂ්කර ක්‍රියා කරලා වාහන පමිට් ගන්නෙ නැතුව, වරදාන වර ප්‍රසාද ගන්නෙ නැතුව මේ රටේ ජනතා සේවකින් බවට ඒ අයව මහපාරට බස්සලා පොදු ජනතාවට සේවය කරන යුගය අපි ආරම්භ කරනවා. කවුරුත් වැරදි අවබෝධයක් ඇති කරගන්න එපා. එක ඇමතිකමටයි මම මගේ දැනට අත්සන දීලා තියෙන්නේ. ජරාව කාපු, හොරා කාපු, රටමංගොල්ල කාපු කිසිම කෙනෙකුට සජිත් ප්‍රේමදාසගේ අත්සන නම් තබන්න නැහැ කියලා මම මේ අවස්ථාවේ කියනවා. ඕන ඕන කට්ටියට තොප්පිය දාගන්න පුළුවන් මට කරන්න දෙයක් නැහැ. ඒක අසනයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති නෙවෙයි එතුමා කියන්නේ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්නේ අගමැති මමයි කියලා. ඉතින් කොහොමුණත් ජනාධිපතිවරයාගේ වඩාත් විශ්වාසය දිනා ගන්න තැනැත්තා, බලය පෙන්වන්න පුළුවන් තැනැත්තා ඉතින් කවුද කියලා තීරණය කරාවි සජිත් ප්‍රේමදාස මහතා. 19:90 එහෙම කරන්න පුළුවන්ද? අගමැති රනිල් වික්‍රමසිංහ මහතාම තමයි දිගටම ඉතින් ඒ කියන විදිහට අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. කෙසේ වෙතත් තොප්පිය දාගන්න ඕන නම් දාගන්න. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් මතක් කරලා දෙන්නේ මේ වෙලාවේ තුමගෙන කැමතියි තොප්පිය දාගන්න කියලා. අපි එමු අද ලංකාදීපය ඇතුළු පිටුවට. සජිත් සහාය පළ කරනවට, සජිත්ට සහාය පළ කරනවට විරෝධය හිටපු ජනාධිපතිනියගේ කාර්යමණ්ඩල අධ්‍යක්ෂ රාජකාරිවල ඉවත් වෙලා තිබෙන බව සඳහන් කරනවා. ජස්ටින් නවරත්න මහතා මෙසේ ඉවත් වෙලා තියෙන ශ්‍රී ලංකා නිදහස් කණ්ඩායම ලෙස වෙන්වනවට, කාර්යමණ්ඩල අධ්‍යක්ෂවරයා සමග විශාල පිරිසක් මේ විදිහට ඉවත් වෙලා කියලා සඳහන් කරනවා. හිටපු ජනාධිපතිනිය සමග වැඩිම කාලයක් මේ විදිහට කාර්යමණ්ඩලයේ හිටපු පුද්ගලයා බවට පත් වෙන්නේ මේ ජස්ටින් නවරත්න මහත්මයා. එතුමා මේ ගන්න තීරණයත් එක්ක අද දවසේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගන්න තීරණය විරෝධය පළ කරමින් මෙසේ ඉවත් වෙච්ච බව පුවත්පතේ කියන්නේ. මේ දුප්පත්කම විකුණන දේශපාලනය තුරන් කරනවා කියලා අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා. ජනතාව රාජ්‍යපාලනයේ සම කොටස්කරුවන් බවට පත්වන ලෙස නවවස්සා සංශෝධනයක් සිදු කරන්න බලාපොරොත්තු වන බව ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ. අද පුවත්පතේ ඇතුළු පිටු වාර්තාවේ සම්බන්ධයෙන් ගෙනෙනවා. ඒ එතුමගේ ඊයේ දවසේ පැවතිච්ච මාධ්‍ය හමුවේදී පළ කරපු අදහස් අද පුවත්පතේ වාර්තාවේ ගෙනෙන්නේ. අපි
මේ එක්කම යමු ඊයේ එතුමා පළ කරපු අදහස්වලට. තමුන්නාසිර ආණ්ඩුවක් හදාගන්න අපේක්ෂා කරන්න එක්කුමා. හැබැයි ආණ්ඩුව ගත්තු පාලකයා කටයුතු කරේ කොහොමද? එනිසා ජනතාවගේ අපේක්ෂාව, ජනතාවගේ අරමුණ, ජනතාවගේ වමනාවට පටහැනිව තමයි බලය ගත්තු පාලකයා කටයුතු කරේ. මේ රට ගොඩනගන්න බැරි නම් ලෝකේ හදන්න පුළුවන් කිසිදු රටක් නැති බව මතක තබා ගන්න. 71 වසරක් පාලකව මේ තරම් විනාශයක් කර තිබියදී මේ රට මේ ප්‍රමාණයෙන් හරි ආරක්ෂා වී තිබෙන්නේ මේ රටේ එවැනි වාසනාවන්ත ගුණයක් තිබෙන නිසා. එහෙම නැත්නම් මේ පාලකයන් අපේ රටේ කොට තිබෙන විනාශය අනුව ගත්තොත් මේ විදිහට රටක් ඉතුරු වෙන්න විදියක් නෑ. එනිසා මේ රට හදන්න පුළුවන් රට අපේ දරුවන්ට, අපේ තරුණයන්ට, අපේ වැඩිහිටි පරම්පරාවට සුරක්ෂිත ජීවිතයක් උරුම කිරීම සඳහා මේ රට ගොඩනැගිය හැකියි. අපි තමුන්නාන්සලට ආරාධනා කරනවා 71 වසරක් විනාශකාරීත්වයේ දිශාවට ගෙන යන රට සෞභාග්‍යයේ දිශාවට ගෙන යාම සඳහා නව පාලනයක් අපි ගොඩනගා ගන්නවා. CDB රන් අය රත්පෑමකට රුපියල් 63,300ක් CDB ඔබේ හිතවතා. ඔයාලි ඇතුළු පිටුවට ඇතුළු පිටුව වාර්තාවන්ගෙන දෙරණාරුණ වැඩසටහන සමග සම්බන්ධන මේ වෙලාවේ බලයට පත් වූ වහාම එක් රටක් එක් නීතියක් ස්ථාපිත කරන බව කියන්නේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා අද දවසේ රසපුවත්පති ඇතුළු පිටුව වාර්තාවේ සම්බන්ධයෙන් ගෙනෙන්නේ තමන් ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු වගකීම්වලට අවශ්‍ය බුද්ධි තොරතුරු කාලයක සිට ලබා දුන්නා. නමුත් මේකට හේතුනේ නායකත්වය ගැනීමට තීරණයක් ගැනීමට කෙනෙකු නොසිටීම ගැන කියලා සඳහන් කරනවා. ආරක්ෂාව සම්බන්ධ 21 වෙනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් එතුමගේ අදහස් දක්වීම මේ තියෙන්නේ. මේ වගේ ඉදිරිපත්ුනේ ජනතාවට හොඳ මඟ පෙන්වීමටයි ජනාධිපති අපේක්ෂක MLA හිස්බුලා මහතා සඳහන් කරන අනුරාධපුරයේ පැවතිච්ච උත්සවයක තමයි තුම කියන්නේ මුස්ලිම් සිංහල ජනතාව අතර ගැටුම්කාරීත්වයක් ඇති කිරීම සඳහා මේ තත්ත්වයන් නිර්මාණය කරමින් පවතින බව. අද ප්‍රධාන චාරූප වාර්තාව ගෙනෙනවා සිලොන් ටුඩේ පුවත්පතේ. ඊයේ පැවතිච්ච විරෝධතා දැක්වීමක් ඒ අනුව ඇමරිකාවට රට පාවා දෙන MCC හොර ගිවිසුම වහා හකුලා ගනිව් කියලා ස්ටොප් USA සහ මව්බිම සුරක්ෂිතතාව උදෙසා සංවිධාන කිහිපයක් එක්කාසුලා විරෝධතා දැක්වුවා. අපි යමු ඊයේ මේ විරෝධතා දැක්වීමේ අවස්ථාවෙන් පසුව දැක්වපු අදහස් කිහිපයක් සහ මේ MCC ගිවිසුම සම්බන්ධයෙන් දැක්වූ අදහස් කිහිපයක් වෙතට, ඒ වගේම තවදුරටත් දෙමළ ජාතික සන්ධානයේ සහාය දැක්වීම සම්බන්ධයෙන් සහාය සජිත් ප්‍රේමදාස මහතාට දැක්වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව පළ කරන අදහස් වලට. දෙරණෙම්ම දැන් මන් දැක්ක ඇලර්ට් එකක් එවලේ වෙන අපි දැනන් හිටපු දේවල්. නමුත් එයා දැන් කියනවා TNA පක්ෂයත් සජිත් ප්‍රේමදාසට නිලවස්සෙන්ම සහයෝගය දෙනවයි කියුවයි කියලා. මේක අලුත් දෙයක් නෙමෙයි. කොහොමත් TNA පක්ෂය අපිත් එක්ක එක දිගට වැඩ කරේ. හැබැයි දැන් මුන් ගියා යන්න අන්න කොටිත් ඇවිල්ලායි කියලා. සක්සුදක්ෂයේ පැහැදිලි දෙයක් තමයි සජිත් ප්‍රේමදාස මෙතුමා මේ කොන්දේසි පිළි අරන් තියනවා. පිළි නොගන්නවා නම් අපේක්ෂකයෙකුට සහයෝගය නොදෙන බව ඒ දමිළ පක්ෂ ප්‍රකාශ කළා තිබෙනවා. එලිපිට කියන්නේ පිළිගත්තා කියලා. රහසිගතව පිළිගත්තා. උතුරට එක කතාව, දකුණට වෙනස් කතාව. අපි සතුට වෙනවා කැමිල අරස කච්චි තීන්දුවක් අරන් දෙනවා කියලා, කොන්දේශයෙන් විරහිත සහයෝගය සජිත් ප්‍රේමදාස මෙතුමාට දෙනවා කියලා. ඒ වගේ තමයි මුස්ලිම් පක්ෂවල් කිසිම කොන්දේශයෙන් තොරව මේ රට තුළ සාමය සහජීවනය ඇති කරන්න කියලා එකම ඉල්ලීම උඩ මුස්ලිම් පක්ෂවල්, වතු පක්ෂවල්, සුළු පක්ෂවල් ඔක්කොම සජිත් ප්‍රේමදාස මෙතුමාට සහයෝගය දෙනවා. දැන් මුස්ලිම් පක්ෂ කරන්නේ සිංහල පක්ෂ ඇතුළට ගිහිල්ලා ලොකුම ඇමතිගන්ටි කරගෙන සම්පූර්ණයෙන්ම ඒගොල්ල රාජ්‍ය තුල බලවත් වෙන එක. දෙමළ ජාතික සන්ධානය කරන හැමදාම විපක්ෂ ඉදගෙන ජාතිවාදය කතා කර කර අඩු ගන්නේ තමන්ගේ දුප්පත් ජනතාවගේ පැල්පතකටවත් යන්නේ නැති. ඊයේ මම දෙමළ ජනතාවත් එක්ක සාකච්ඡා කරද්දී ඒ ජනතාව බොහොම පැහැදිලිව කිව්වා ඒ අයගේ වෛරයක් දෙමළ ජාතික සන්ධානය ගැන තියෙන්නේ කියලා. සජිත් ප්‍රේමදාස ප්‍රතිපත්ති ප්‍රකාශන බැලුවාම තේරෙන කාරණේ තමයි මේ දකුණේ ඉන්න ජනතාව සියලු දෙනාම රවට්ටලා ඊළඟට බලාපොරොත්තු වෙන්නේ ඒකේ රාජ්‍ය කියන වචනය විතරක් ඇතුළත් කරලා තියෙනවා. ඒ වුණාට ඒගොල්ලන්ගේ බලාපොරොත්තු තියෙන්නේ මේක ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කරන්න ඒ TNA සන්ධානයේ බලාපොරොත්තුව ඒගොල්ලන්ට දීලා තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයා. කිසිම කොන්දේසියක් නැහැ. රාජපක්ෂලා කතා කරනකොට කොන්දේසි නැහැ. අපි කතා කරොත් කොන්දේසි. රාජපක්ෂලාට එකතු වුණොත් කරුණා පිල්ලයන් KPලා හොඳ මිනිස්සු. එතකොට ජාතිවාදය නැහැ. බොරු කරන්නේ රාජපක්ෂලාගේ ඔක්කොම බිස්නස් තියෙන මුස්ලිම් සහ දෙමළ මිනිස්සුත් එක්ක. මේක ඡන්දෙට එනකොට ජාතිවාදය කතා කරනවා. ත්‍රිස් අත්නායක මහත්මයා තමයි රටට ගෙනල්ලා කිව්වේ කෝඩ මේ මෙන්න ලේඛනයේ මෙන්න අසංකරව කියලා. මම ත්‍රිස් අත්නායක මහත්මයාගෙන් උත්හනවා අදත් ඒ අස්සන් නොකර සජිත් එක්ක තියෙන යාළුකමට සම්බන්ධන ආවද සුබන්දරන ආවද එහෙම නැත්නම් හිතපත්කමට ආවද එහෙම නැත්නම් ඒ කොන්දේසි වලට යටත් වෙලා ආවද කියලා කරුණාකරලා රට කියන්නේ.
මෙතර බ්‍රිතාන්‍යයෙන් ගෙන වූ සායනික පද්‍රව පිරවූ කන්ටේනර් 10 රජයේ රස පරීක්ෂක අභියාචනාධිකරණයේ උදහසට ලක් වෙනවා. ඊයේ දවසේ මව්බිම ප්‍රධාන සිරස්තලයේ මාස 3කට පසුවත් ඉදිරිපත් කළ ඇත්තේ අසම්පූර්ණ වාර්තාවක් කියලා තමයි මෙහි සඳහන් කළේ. ඒ අනුව පෞද්ගලික ආයතනයක් ගෙන්නපු මේ මහා බ්‍රිතාන්‍යයේ ඉඳලා ගෙන්වයි කියලා චෝදනා කරපු මේ කැලිකසල පිරවූ බහලුම් 10කට අධික වූ කන්ටේනර් තොගේ අප්‍රමාදව පරීක්ෂා කළ වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා මාස 3කට ඉහතදී නියෝගයක් ලබා දුන්නා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පැහැදිලි වාර්තාවක් ලබා දීලා නැහැ කියලා රස පරීක්ෂකවරයාට රජයේ රස පරීක්ෂකවරයාට චෝදනා එල්ල වෙනවා. අද දවසේ මව්බිම පුවත්පතේ තොරතුරු වාර්තාව මේ දක්වා තිබෙන්නේ. මේ අතරම මම එනවා අද හෙරොයින් කිලෝ 224ක් අත්අඩංගුවට ගත්තා ඊයේ දවසේ. මාකදුරේ මදුෂ්ට ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් විසින් තමයි මේ හෙරොයින් ගෙන්වා තිබෙන්නේ කියලා අද පුවත්පත සඳහන් කරනවා. හෙරොයින් ජාවාරම් කර ඇත්තේ මෙරට ජාවාරම් කරුවන් තිදෙනෙක් සහ විදේශගත ජාවාරම් කරුවෙක් එකතුලා. දකුණු මුහුදු තීරයේදී තමයි නාවික හමුදා විසින් මේ අත්අඩංගුවට ගැනීම ඊයේ දවසේ සිද්ධ කළේ. අද වාර්තාවේ ගෙනෙනවා. ක්‍රීඩා අතිරේකයෙන් ශ්‍රී ලංකාව පළමු තරගයේ නවසීලන්තයට එරෙහිව 20-20 කාන්තා ලෝක කුසලන ක්‍රිකට් තරගාවලියේ පවත්වනවා. යනුව 7 වෙනි ICC කාන්තා ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු තරගයේදී ක්‍රීඩා කිරීමට ඇත්තේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව අද දවසේ ඇතුල් පිටුවෙන්නේ මතක් කරන්නේ. ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු තනතුරු 20 පෙර රාම් ප්‍රකාශ් යටතේ පත් කරන ඉහළ කාර්ය සාධක තනතුර ජෙරොම්ට ප්‍රකාශ් ලබා දෙනවා කියලා සඳහන් කරනවා. ඒ අනුව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ සම්බන්ධයෙන් දැනුවත් කළ තියෙන්නේ. ජෙරොම් ජයරත්න මහතා පත් කිරීමට නියමිතව තිබෙනවා පුරප්පාඩුව පවතින ඉහළ කාර්ය සාධන තනතුරට. අද ඇතුල් පිටුවෙන් ඒ යකෙන එන්නේ. කෙටි විරාමකින් අනතුරුව අප අද දවසේ කාටුන් ඔබට ගෙනෙනවා. තේරෙන අරුණ ප්‍රධාන අනුග්‍රහය එස්ටමොන්ට් සම අනුග්‍රහය LBS ඇසුරු චැම්පියන් අපිට චැම්පියන් කේස් ඇබ්සලූට් ජූස් Sunquick මාතෘ ෆ්‍රීලන් මස්කරි. දන්ත සංවේදීතාවය හටගන්නේ දත ඇතුළත ඇති දන්ත ස්නායුවලින්. උණුසුම් හෝ සීතල කෑමබීම ගන්නා විට එය දැනෙන්න පටන් ගන්නවා. නොසලකා හැරියොත් තත්ත්වය බරපතල වෙන්නත් පුළුවන්. මේ තත්ත්වය මගහැරගන්න සෙන්සොඩයින් දන්තාලේපය දිනපතා පාවිච්චියෙන් පුළුවන්. එය ඔබට සහනය ගෙන දෙන බව මට විශ්වාසයි. ඉස්සර මං තනියම පාර යන්න බය වුණා. දැන් මේ පාරේ මටත් ඉඩක් තියෙනවා. ඔහු අපිටත් විශ්වාසයක් දුන්නා. ඒක අන්ධවිශ්වාසයක් නෙවෙයි. ඒ විශ්වාසෙ මට දුන්න ඔහුට පුළුවන් මුළු රටටම විශ්වාසවන්ත හෙටක් ගේන්න. 8.7% පමණ වන අපේ රටේ විවිධ ආබාධ සහිත ජනතාව ගැනත් සංවේදීව සිටූ ගෝඨාභය රාජපක්ෂ දිනවමු. Must to must මාතෘ ෆ්‍රීලන් මස්කරි. අම්මා ගලේ අඹරල හදපු පහේ වගේමයි. ෂා මේක නම් මත්තක හිටින මස්කරියක්. මේ ඔය එයාට 99 කාඩ් එක දාගෙන අඩාගෙන ඉන්න එපා. දැනගෙන දාගන්න. ඔය එයාට 99 කාඩ් එක දාගෙන අඩාගෙන ඉන්න එපා. දැනගෙන දාගන්න. ඉතා ඉහළ ප්‍රමිතියකින් 100%ක්ම ඕස්ට්‍රේලියානු නිෂ්පාදනයක් ලෙසින් තමයි ෆේෂියා ප්‍රීමියම් ඔබ අතර පත්වන්නේ. එනිසා එහි ප්‍රතිඵල විශිෂ්ටයි. ඕනෑම හදිස්සියකදී නොමිලේ ගිලන් රදයක් සුවසිරිය ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ප්‍රෙසිඩන්ට් සුපර්ස්ටාර් සිංගප්පූරු ගිහින් මැලේසියාවෙන් එන්න ඉදහසේ විනෝදකාමීව සංචාරයේ නිරත වන්න. සිංගප්පූරු මැලේසියා සංචාරයේ සඳහා මේ දැන්ම විමසන්න. ශ්‍රී දනංගිය සංචාරකයෝ නුගේකොට විමසි 0713 701.3 0112 199.499. අම්මිතා දෙවන දහම් සුවඳ සැරිය. Unlimited data දෙන Mobitel Master Unlimited data package එක මුදල් ආපසු ගෙවීමේ වගකීමක් සහිතව දැන් ඔබ වෙත. නොවැම්බර් 16 මිලියන 22ක් ජනතා බලාපොරොත්තු සහ අපේක්ෂා. ක්‍රමය විනාශ කරන ක්‍රමය අභිප්‍රායයෙන් ඔබ ලබා දෙන තීන්දුව. ටෙලිවිෂනය, රේඩියෝව, ජංගම දුරකථනය සහ අන්තර්ජාලයේ ප්‍රමුඛ සහ ප්‍රබලතම ප්‍රවෘත්ති සංනිවේදකයාගේ කිසිවෙකුට කිසිදු බලවේගයකට ගැති නොවූ ආවරණය අතික්‍රමණ කළ අතිපුළුල් මැතිවරණ අනාවරණය. Sri Lanka decides 2019. රටට හිත ඇති විශ්වසනීය අද දෙරණ.
සම අනුග්‍රහය. ස්කෑන් ජම්බෝ පීනට්ස් ලෝකෙම නැට වෙන රස. ලියා ඩයිමන්ඩ් තුල අඩංගු ග්ලූටතියොන් මගින් සම අවපැහැගැන්වීමට හේතු වන මෙලනින් පාලනය කර ඔබේ සම වඩාත් සුන්දර කරයි. කොහින්ද මේ ලස්සන කෙල්ල හොයාගත්තේ? ඔව් අම්මේ, ඇත්තටම ලස්සනයි. ලියා ඩයිමන්ඩ් හිතේ තියෙන ඇත්ත කතාව. මෙඩූලි තෑගි වාසනා රස හඳුනන ගෘහණියන්ට මෙඩූලි වෙතින් මුළු තැන්ගේ උපකරණ. බරව කුඹුක සිට හම්බන්තොට මත්තල දක්වා අධිවේගී මාර්ගය නොවැම්බර් 7 වෙනිදා ජනතා අයිතියට. කුණ්ඩේ පාට කරන්න ඕනේ. ප්ලීස් මට උදව් කරන්නකෝ. මොකද මේ කරන්නේ? හොයා මෙහෙම තමයි කොණ්ඩේ පාට කරන්නේ. ඇයි අමාරුවෙන් කරන්නේ? ඊසි කල කරන්න පුළුවන් කොට. බ්‍රෂ් බෝල් කාගෙවත් උදව් ඕනේ නැහැ. ඉන්දිකා ඊසි හැයා කල. ඔයාගේ අතින්ම මික්ස් කරන්න. කොණ්ඩේ මසාජ් කරන්න. විනාඩි 10න් සෝදන්න. රිච් නැචරල් ලුකින් කලර් එකක් ලබා ගන්න. ආයෙමත් අමාරුවෙන් කල කරනවද? ඒකත් ඊසි. ඉන්දිකා ඊසි. ලොකු පැක් එක දෙන කොණ්ඩෙට. පොඩි පැක් එක කොට කොණ්ඩෙට. රැඳී සිටියාට තුති. දැන් නැවතත් සුපුරුදු වැඩසටහන. නව සර්ෆ් එක්සෙල් අම්මගේ දෑතට සුමුතුයි, තද පැල්ලම් මට්ටුයි. දෙරණ අරුණ, ශ්‍රී ලංකස් බ්‍රෙක්ෆස්ට් ෂෝ. ඔබ දෙරණ අරුණ සමග සජීවීව සම්බන්ධ වෙන්නේ අද දවසේ යලිත් වතාවක් කාටුන් බලමු. දැන් චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් වහින කොටලුනේ වඳුරන්ටත් ගෙවල් හදන්න මතක් වෙන්නේ. හරියට ඡන්දේ කාලෙදී අපේක්ෂකයන්ට අපිව මතක් වෙනවා වගේ නේද හමිනේ කියලා අද දවසේ සඳහන් කරනවා. කෙසේ වෙතත් අද දවසේ දාසගේ කාටුනේ නම් කියන්නේ ගෙවල් හැදීම කෙසේ වෙතත් මැකෝගේ රැවුල නියම රැවුලනේ, රැවුලෙයි ඔළුවෙයි කැදලි හදනවා කියලා කපුටෝ ගිහිල්ලා. කවුද මේ කපුටෝ කියලා ඉවරලා මම කියන්නේ, සමහර විට මාධ්‍ය වෙන්න පුළුවන්. අද දවසේ කියන්නේ අනේ සුදුසීයාගේ රැවුලේ රැවුල් ගහ ගලවගෙන ගිහිල්ලා, කොණ්ඩේ කොණ්ඩ ගහ ගලවගෙන ගිහිල්ලා, අර තියෙන ලොකු රැවුල ඇස්සේ පුංචි පුංචි කැදලි හදනවා. අනේ මැකෝට වගක්වත් නැහැ, මැකෝට තේරෙන්නේ නැහැලු. අනේ මර්සිපාල ටිල්වින් සිල්වා කියන MCC රටට වාසි නම් හොර රහස අසම් කරන්නේ ඇයි කියලා. මෙයාලා එහෙම තමයි සංවර්ධනය කරන්නේ, කාටවත් පේන්නේ නැතිව හොරෙන්නේ කියලා කියන්නේ මර්සිපාල අද දවසේ. මේ අද සරදම් මැකෝගේ නියමය මැකෝම අකුලගෙනලු. මැකෝටත් නිකන් විසිල් විතරයි බල්ටි නෑ කියලා කියන්නේ අද දවසේදී මේ කතාව බල්ල. අද මේ කාටුනෙන් මේ අතර බල්ටි නැහැයි කියන කතාවත් එක්ක තමයි මෙන්න අද MD විරත්න කියන මැතිවන්න කොමිසම ගරගෙන කඩුව අපේ ජනාධිපතිතුමත් ඔයගේ කඩුව මඩුවලිගේ ගැතට ගත්තා. ඒ වගේ ගත්තා දෙන්නම් මම මේ කට්ටියට කියලා. අරගෙන යනකොටම කොමිසමේ ඉන්නවා අර සහකාර මැතිවන්න කොමසාරිස්වරු ටික, තරුණ පහේ නිලධාරී ටික. ආහාජ මේ ඔබතුමාට තනියෙන් ඕක් කරන්න යන්න බෑ, පොඩ්ඩක් ඉන්න කියලා දැම්ම වෙට්ටුවක් ආපහු පාරක් ඇදලා ගත්ත ඇතුළට. ගියේ නිකන් අර යම්බලංගොඩ චණ්ඩියා වගේ, එන්න එන්න පස්සට පොඩ්ඩක් කොහොම ඉන්න කියලා කිව්වා. මේ අතරම තමයි අද දවසේ මේ තරුණ නිලධාරී නැත්තම් මං හිතන්නේ සමහරට චණ්ඩිකන්ත ටික මැද වෙන කොමසේ සභාපතිතුමා දානවා. අද දර්ශනගේ කාටුනේ දිනමින පුවත්පතේ මේ තහනම කියන එක රෝල් කළා මැකෝ කලිසම ඇතුළ ගහගත්තා, සාක්කුවේ ගහගත්තා. ITN එකට කියනවා චූටි විහිළුවක් කෙරුවට ගණන් ගන්න එපා, ඔය සුළු දේවල් මම මේ පොඩ්ඩකට කිව්වේ පොඩි වෙලාවකට මට පෙන්නලා දාන්න කියලා. දැන් ප්‍රශ්නයක් නෑ ඔයා දාගන්න ඕන දෙයක් කියලා. මෙන්න එතුමා ලොක්කා බලපන්, දැන් උගත්තු බුද්ධිමත්තු හැමෝම ඉන්නේ අපිත් එක්ක. මේ අනුර කුමාර සහෝදරයාද කියන කතාව. අනේ අන්න අංකල් දිනන්න බැරි කෙනෙකුට දෙන ඡන්දය අපත යන බව හිතන්න බැරි මෝඩේ ඔය මෝඩයෝද බුද්ධිමත්තු කියන්නේ කියලා අහනවා. ඡන්දේ දිනන්නේ නැහැ කියලා දන්නවා අංකල් අනුර කුමාර අංකල්. ඒ හින්දා ඔයාට දෙන ඡන්දේ වැඩක් නැහැ කියලා තේරෙනවා කියලා තමයි අද දවසේ මේ එතුමා කාටුනෙන් කියන්න හදන්නේ. මේ අතරේ අද ලංකාදීප පුවත්පතේ ඇතුළු පිටුවේ කාටුන් දෙකකට අප එනවා. ඉන්න එකක් තමයි අද සුවාරිස්ගේ කාටුනේ. මේ කෝටාබේ මහත්මයාට දරුවෙක් වඩා ගන්න එහෙම දීලා මේ දවස්වලට අපි දැක්කේ නෑනේ. එහෙම දේවල් අයිවා දැක්කේ නෑනේ. මේ හැබැයි දැන් ඔන්න දරුවා අරගෙන ගිහිල්ලා කියනවා, ආ සර් කොහොමද මල්ලි වඩා ගනී කියලා.
මේ දවස්සල එපේ හිටපු ජනාධිපතිතුමා වෙන්දර දැකන කොහොමද කියලා මුණ පොඩ්ඩක් කල්ලලා ඉඹල අනහය පොඩ්ඩක් මිරිකලා අරගෙන බර බලලා යනවා. මේ දවස්සල එතුමත් බර බලන්නේ මල්ලි වඩා ගැනීම කියලා හිතනදි මල්ලි නම් වඩා ගන්නව පෙන්නේ නැහැ. අද දවසේ හසන්ත විජේනායකගේ කාටුනේ මෙන්න ඒ කියපු මල්ලි මේ කියපු පුතයි දෙන්න තරඟයකට ඇවිල්ලා ඉන්නවා. ඒ තමයි මේ දිවිමේ තරඟේ මැරතන් එක පටන් ගන්නයි හදන්නේ. හැබැයි සජිත් උතුරට දුවනකොට ගෝටා දකුණට දුවනවා. දෙන්න දෙපැත්තටයි දුවන්නේ කියලා කියන්නේ මේ දෙදෙනා යාදක නොරත රතවාගේලු. අද ඇතුළු පිටුව රසපුවත්පතේ කාටුනේ මෙන්න අද ගෑස් සිලින්ඩරයක් බදාගෙන අපේ නිදාගෙන ඉන්න සයනේ වැතිරි ඉන්න අපේ ජනය ගෑස් නැතුව ඉන්න අපූර්ව මේ රසපුවත්පතේ කාටුනේ කියනවා. ෆේස්බුක් හැමෝම කතා කරන්නේ බදු ප්‍රශ්න ගැනනේ. සරුංගලෙත් පිටින්ගේන අයට වෙන මොන කතාද බම් මේ කතා කියලා කියන්නේ අර චීන සරුංගලය ගෙනල්ලා අහසේ අරින ගෝල් ෆේස් එකේ අරින අපිට සරුංගලයක් හදන්නදී අපිට තව මොන කතාද. මෙන්න හුරේරා ජනාධිපතිතුමා ග්‍රහලෝකාගාරයට ගිහිලා මේ දවස්වල වැඩිපුර තරුපේන්නේ ඇයි කියලා බලන්න යන්නේ නැති මේ ජනාධිපතිතුමා නේද ග්‍රහලෝකාගාරයට කියලා කියනවා. අද දරන වෙබ් අඩවියේ සිංහල වෙබ් අඩවියේ අපූරු කාටුනයක් තියෙනවා කියොත් බලන්න පුළුවන්. කාටුනි බලන්නේ වෙලාව බලලා. වසර පහක වගකීමක් සහිත හය රෙදි සෝදන යන්ත්‍ර හැමෝටම හරියන අලුත්ම මාදිලි තුනකින්. කුමාරිකා මුසු වූ නව සර්ෆෙක්සෙල් දැතට සුමුදුයි පැල්ලම් මට්ටුයි. පෙබ්වා කාටුනෙන් කියන්නේ අනේ සජිත් හංසයා වෙලා ඉන්නේ. අද දවසේ හංසයා ලකුණෙන් ඉන්නේ. ලස්සනට මෙන්න හංසයා ඉන්නවා. ඉන්න වෙලාවේ කොන්දේසි කියන මාලාව අරගෙන හබල් ගගහ සම්බන්ධන් අද හංසයාගේ පිටේ නැගලා යනවා කියලා. අද අවන්ත ආටිකල කියන්නේ ඒ වගේම කතාවක්. අයියා ටෝස් එකක් අමුද කියලා අරගෙන මෙන්න ටෝස් එකයි සාම්බාරු බාල්දියයි අරගෙන එනවා. සජිත් මහත්මයා ඉන්නවා යෝජනා 13 දාගත්තා හොදි ටික හැලෙන්නේ නැති වෙන්න. දැන් බලමු මොකද වෙන්නේ කියලා. ඒ සම්බන්ධන් මහත්මයා ශ්‍රීකාන්තගේ දූපත ඡන්දය සලකනු කරද්දි හදිසියක් වැරදුනොත් තවලුත් පත්‍රිකාවක් දෙනවලු. වැරදිලා කියලා තේරෙන අවුරුදු පහක් ගියාමනේ වැරදිලා කියලා තේරෙනවා නම් සලකුණු කරන වෙලාවේ මොනවක් කරන්න බැරිද අප්පා හරි කෙනාට දෙනවනේ කියලා කාටුනේ කියන්නේ. තලංගම ජයසිංහ පලාමල්ල මෙන්න ගෝඨාභය මහත්මයාට කෝල් එකක් එනවා හාමිනේගෙන් වගේ. මොකද්ද අනේ ඔය ගම්මන් පිලටයි වීරවංශටයි කියන්නකෝ ඇමරිකාවට බණින එක නවත්තන්න කියලා. පුතයි මමයි ඉන්නේ හරිම බයෙන්. ට්‍රම්ප්ට සිංහල තේරෙන්නේ නැති හින්දා හොඳයි මේ බණින බැනිල්ල හැටියට කියලා ගෝඨාභය මහත්මයාට කෝල් එකක් එන්නේ. බිරිඳගෙනුයි පුතාගෙනුලු. මේ අතර ඩොක් ටොක් ප්‍රියන්ති පෙරේරාගේ මිලේනියම් ගිවිසුම නැගල යනවා. ඒ වුණාට ඒක අස්සම් කරන්න හදන අයගේ ඡන්ද පදනම බැහැගෙන යනවා කියලා කියන්නේ අද දවසේ ඩොක් ටොක් කාටුනේ. අද සෙල්ලන්ද කොල්ලෝ කියන්නේ මොකද බං කාන්තාව සම්බන්ධට සිරප්පු වලින් ගහන්න පන්නන්නේ මේ විදියට. තරහ ගන්නේ නැද්ද බං රටවැසියා සතුටින්ද ඉන්නේත් කියලා බලන්න සම්බන්ධෙන් එක දවසක්වත් ගියාද කියලා අහන්නේ අද සෙල්ලන්ද කොල්ලෝ. රෑට රෑට ගෙවල් වලට එබෙන්න කියලා යන්නේ කියලා කියන්නේ. සජිත් මහත්මනේ රැට ගෙවල් වලට බෙන්න යන්නේ. අද අවසන් කරන්නේ අද බෙම්පියාගෙන් දේශපාලතුමෝ හරි වැඩේනේ ගෑස් නැහැනේ කියලා කියනවා. ආ ගෑස් නැත්නම් ඉතින් ඉස්සර වගේ දරවලින් ඔය පල්ලා. අද දවසේ ඒ කතාව දිවෙයිනේ. ඉතින් සීන් නැතුව තේ බීපු මිරිස් නැතුව හොදි කාපු ඒ කාලය අමතක කරලා දවසේ 14 වැඩසටහනත් අවසන් කරමු. ඉල්ලම පාදන්ට සිය පිරිස්වල මුල් පිටුවේ හටන වැය දෙගුණයක් කළ මල්ලට දෙමල්ලක් වෙයි බෙදු කැරට් අල මල්ලී පුතයි බරටම මේ දවස්වල. පුතානොත් වැඩ මල්ලිනොත් වැඩ මේ දවස්වල බරටම කැරට් විතරද අපි කන්න බලාගෙන ඉන්නේ. කෙටි විරාමකින් අනතුරු බලමු ලෝකයේ සහ ලෝකයේ. තෙරණ අරුණ ප්‍රධාන අනුග්‍රහය එස්ටමොන්ට් සම අනුග්‍රහය එල්බී